Namun මාතෘකාවෙන් තබා ගන්නේ මේ සත්‍ය ගවේෂණය කියන මාතෘකාවමයි. මේ මාතෘකාවට තමයි පින්නක් අප තථාගත දර්ශනය දකින්න තුරුම කළ යුතු මාතෘකාව. මේ සත්‍ය ගවේෂණය යටතේ විවිධ ධර්මයන් අපට විවෘත කරන්න පුළුවන්. මේක කලින් අපි දේශනා කරේ තථාගත දර්ශනයේ තියෙන සාන්දිට්ඨික කියන ගුණය. ඒ සාන්දිට්ඨික ගුණය පිළිබඳව අදත් සාකච්ඡා කරමු. සාන්දිට්ඨිකෝ භගවතෝ ධම්මෝ කියන වචනින් භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයේ සාන්දිට්ඨිකයි. මේ පින්වත්නි මේ වචනෙන් පෙන්වන්නේ තථාගත දර්ශනය. ඒක පින්වත්නි හැම කෙනෙක්ම තමා තුලින්ම තමයි දකින්නේ. නමුත් පින්වත්නි ඒ වචන හරහා දකින දැක්මක් නෙවෙයි. වචන වලින් ගෙනගෙන දැක්මක් නෙවෙයි. දැන් ඒක අපිට විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ දිහා බලනකොට හැම කෙනෙක්ම
හැම කෙනෙක්ම කල්පනා කරනවා හිතනවා ඒක චින්තනයේ තුලින් ගන්න පුළුවන් ධර්මයක් තථාගත දර්ශනීය පින්වත්නි චින්තනය තුලින් ගන්න බෑ චින්තනය අප හදාගත් ධර්මයක් අපට ජීවත් වෙන ලෝකේ චින්තනය අවශ්‍යයි තථාගත දර්ශනීය සඳහා චින්තනය අනවශ්‍යයි ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ ඒ චින්තනය ගත්තාම පින්වත් නේ ඒක පැහැදිලිව බුදුහාඳුරු වෙන්න පුතණක් තමයි උන්වහන්සේ සිද්දුවක් කුමාරි වශයෙන් පහළ වෙනා අවුරුදු 35 සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ප්‍රථම ධර්ම දේශනාවේ ඒක අන්තර්ගත වෙලා තියෙනවා ඒක නමුත් එදාට පැහැදිලි නැහැ අස්සකට අවසන්ට ධර්මයේ විරුද්ධ කවි බව ඔබ දන්න ඒ තමයි කොණ්ණඤ්ඤ වර්ජ්‍ය වපමහානාම මේ තවුසපත් දිනාට තමයි ධර්මයේ විරුද්ධ කරන්නේ මොනවද පළමුව මේ බුදුහාඳුරු කිව්වේ සම්මා සම්බුද්ධ පතල කිව්වේ මොකද්ද වේ මේ වික්ඛවේ අන්ත පබ්බජිතේන නසේවිත අප්ප මේ වචනේ පාලියෙන් කිව්වත් උදැතුරු තේරෙන යමක් වටහා කර තියෙන නමුත් පින්නත් මේ සිදුවෙන සිදුවීම දකින්නේ මොකද්ද මේ කියන්නේ මේ සම්පූර්ණ ධර්මයේ අන්තර්ගත කරලා තියෙන ඒ වචන ටික ද්වේ මේ භික්ඛවේ අන්ත පබ්බජිතේන නසේවිත අප්ප දැන් මේක ඔයත් කණින් අහනවා කණින් අහන්නේ මේක තියෙන බලන්න බලන ධර්මය දැන් අපිට පහදලිව පේනවා ඒ තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ඉදිරියේ පස් දෙනෙක් ඉන්නවා ඒ තමයි නමෙන් ගත්තොත් බහලා තියෙන විදිහට කොණ්ඩඤ්ඤ බද්ධය වප්ප මහානාම අසයි පින්නත් මේ ඇත්තෝ භික්ෂුන් වහන්සේලා නෙමෙයි යටා බැඳගත්තු යටි ලෝකේ දැන් හොඳට දැන් තේරුම් කර ගන්නවා මේ මේ බුදුහාමුදුරු බණ කිව්වේ පැවිදි පිරිසකට නෙමෙයි පළවෙනිම පංචවග්ගයේ භික්ෂුව ගොහම වැදගත්න්නේ පැවිදි පිරිසකට කිව්වා කියලා පැවිදි පිරිසකට නෙමෙයි කිව්වේ ජටා බැඳගත්තු ජටිලියෝ පස් දෙනෙකුට ඒකේ අදහස මොකක්ද තව විදියෙන් ගන්නවා නම් ඒ තාක් වෙනකම් බුද්ධ ධර්මයේ තිබුණේ නැහැ ඒ ජටිලියෝ කියලගේ බුද්ධ ශ්‍රාවකෝ නෙමෙයි ඒ අතට ආමන්ත්‍රණය පංචවග්ගයේ භික්ඛුව කියලා. ඒතර පංචවග්ගයේ භික්ඛුව වහම බාහිරෙන් බලනකොට කොණ්ඩඤ්ඤ බද්ද බප්ප මහණා මාසකි. කියන මේ තවද පත් දෙනවා. තමාතුලින් බලනකොට වෙන පත් දෙනෙක් කියලා. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරු විවෘත කරේ පින්නත් නේ. 45 අවුරුද්දක්ම ධම්මචක්. වෙන දේශනාවක් නෙමෙයි. අපි සූත්‍ර කිව්වා අභිධර්මයේ කිව්වත් විනය කිව්වත් බුදුහාමරගේ දේශනාව ධම්මචක්කය. උන්වහන්සේ භවචක්‍රේ නිදහස් වුණා. භවචක්‍රය කියන්නේ අසකනාසේ දිවසරිගේ මන. මේ ධර්මයන්ගේ නිතර නිතර ක්‍රියාකාරී. නිරන්තරයෙන් පවතින ක්‍රියාකාරී. ඒක නිදහස් වුණා. ඒකේ නිදහසල උන්වහන්සේ ධම්මචක්කය දැක්කා. ඒ දැකමු ධම්මචක්කය උන්වහන්සේට ප්‍රකාශ කරන්න චින්තනයෙන් ලබාගත්තු වචන හැර වෙන මාධ්‍යයක් නැහැ. ඒක නිසා චින්තනයෙන් දේශනා කරා. නමුත් බුදුහාමුදුරන්ට චින්තනිය නැහැ. බුදුහාමුදුරු හිතන කෙනෙක් නෙමෙයි. ඒක මට පැහැදිලි කරලා පෙන්නන්න පුළුවන් ඔයත්. මේ කියන හැම දෙයක්ම ඔබ තුලින් බලන්න පෙන්නන්න පුළුවන්. දැන් ඔබ දකින්න දැන් පස්සක දවසෝ ඉදිරියේ ඉන්නවා බුදුහාමුදුරු ධර්ම දේශනා කරා. එතකොට කිව්වේ දේමේ වික්ඛවේ. ඉතින් පින්නන්නේ වික්ඛවේ කියන වික්ඛු කියන ශබ්දය ගත්තාම වික්ඛවේ කියලා කිව්වහම ඔය අතන එකපාරට දැන් පෙනෙන්නේ සිවුරු වැඳගත්තු යම් කිසි කොට්ටාසයක්. එදා පින්නත් නේ ඔය පස්සකට අවසෝ සිවුරු වැඳගෙන හිටියේ නෑ. ජටා ගන්න ගත්තු ජඩලිය. ජඩලිය පස් දෙනෙක්. එතකොට පින්නත් නේ මෙතන පස් දෙනෙක් උනේ කොහොමද කියලා තමයි එතකොට තේරෙන්නේ. දැන් පංචවග්ගයේ භික්ඛුව කියලා කිව්වහම ඔය ඇත්ත වර්ග පහක භික්ෂුව කියලා තේරුම් කරගන්න සාමාන්‍ය අර්ථයෙන්. වර්ග පහක් උනේ කොහොමද?
වර්ග පහක් උනේ කොහමද? මිනිස්සු වශයෙන් ගත්තාම එක වර්ගයයි. කොණ්ඩඤ්ඤ ගත්තත්, මැද්‍ය ගත්තත්, වපමහානාම අසජ්ජ කියන මේ තවද පද්ද නාම එක වර්ගයක්. මිනිස් වර්ගයෙන් එකයි. අපි මිනිස්සු කියලා කිව්වා. මේ වර්ග පහක් උනේ කොහොමද? ඒක පේන්නේ බින්නයි තමාගලින් බැලුවෝ. මේ තමාගලින් බලන්නේ ඇයි? එහෙම නීතියක් තියනවාද? කියලා දැන් ඔතට අහන්න පුළුවන්. ඒ කියන්නේ පින්නක් නේ. ඒ කියන්නේ බුදුහාමුදුරු බණ කියන්නේ තම තමන්ට. තමන් තුළයි බුදුහාමුදුරු වැඩි. තමන් තුළ වැඩ ඉන්න බුදුහාමුදුරු ඉස්මතු කරගන්න තමයි මේ බණහන්. වෙන කොහෙවත් බුදු කෙනෙක්. ඒකයි තමන් බණ තමන් ළඟ ඉන්න බුදුහාමුදුරු ඉස්මතු කරගන්න. ඒක විශාල ගැඹුරු ප්‍රශ්නයක්. දැන් රහතන් වහන්සේ කියලා ඔබ බලාපොරොත්තු වෙනවා නම් රහතන් වහන්සේ නේ තමන් ළඟ. බාහිර එක නේ. බාහිරින් බලන්නත් බෑ. කොහෙවත් රහතන් වහන්සේ හිටියම වැඩකුත් නෑ බෑ. කොහෙවත් බුදුහාමුදුරුවෝ වැඩක් නෑ. තමන්නක බුදුහාමුදුරුවෝ ඉන්නවා තමන්ට වැඩක් තියෙනවා. ඇයි තමන්ට වැඩක් තියෙන්නේ? තමන්ගේ උපත්තියම අරින් නැති වෙන. තමන් ළඟ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ පුද්ගලියෙකුට නෙමෙයි. අපි කතා කරන්නේ පුද්ගලියෙක් ගැන. දැන් තමන් ළඟ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ඕන නම් මේ ධර්මයේ නිවැරදිව අපි අහන්න ඕන. නම් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒහි පස්සිකව භගවතු දම්. මේ ධර්මයේ ඉන්න බලන්න. එන්න බලන්න කියලා කියන්නේ. ඉතින් ඒව බලව කෙනෙකුට ඉියොත් නැමුත් අපි හැමදාම ඇවිල්ලා කල්පනා කරනවා. බණ අහලා. කණෙන් අහලා කල්පනා කරනවා. නමුත් මේ බලන ධර්මයක් වෙන්නේ. දැන් ඔබට පේනවා. දැන් මේ කීප වර්තින් ගන්නකොට ලෞතර බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. ඉදිරියේ ඉන්නවා සාමාන්‍ය ජඩලියෝපත් කෙනෙක් යටාපැනු. ඉතින් එතන තමයි මේ පංචබග්ගිය. ඇයි වර්ග පහක් කරන්නේ? එම දේවල ඔක්කොම එක මිනිස්සු. මනස වර්ගයෙන් ගත්තාම එකයි. වර්ග පහක් උනේ වෙන්නත් නේ. මෙන්න මේ හේතු වලින්. ඒ බික්කු තමන් ළඟක් තියෙනවා. දැන් ඔයත් මේ බණහන ඔයත් ළඟත් ඒ බික්කු පදින ඉන්නවා. බික්කු කියන්නේ ඔතන භික්ෂාවෙන් ජීවත් වෙනවා කියනවා. භික්ෂාවෙන් කියන්නේ තාවෙදී කියනවා ගොදුරු අරගෙන ජීවත් වෙනවා කියන අර්ථය. ගොදුරු වලින් ජීවත් වෙනවා. භික්ෂාවෙන් ජීවත් වෙනවා. ඒකයි බික්කු. දැන් බණ පොතේ සමහර විට තවුරලා දෙනවා සසර බය දන්නෝ බික්කු කියලා. ඒක වැරදි. සසර බය දන්නේ නැහැ බික්කු. හොඳට තේරුම් ගන්න. ඔය කියන අර්ථයෙන් බික්කු කිව්වම සසර බය දන්න කට්ටිය නෙමෙයි. මේ හැම කෙනෙක් ගාම බික්කු ඉන්නවා. ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක්. කාටද මේ බික්කු කියන්නේ? බික්කු කියලා කියන්නේ මෙතන බික්කු ශබ්දය වෙන්නේ මේ ඇස කන නාසය දිව සරේ. නැත්නම් මේ නදී සිවුරු ගන්න ගතිය ඇතු උද්ගලියොත්. සිවුරු වෙන ගතිය ඇති පුද්ගලයන්ට බුදුහාමරු බික්කු කියලා කියනනම් බුදුහාමරට එක කරදරයක් වෙලා දුන්නේ නැහැ ඔළුවට. සාමාන්‍ය කෙනෙකුට බික්කු කියන්න පුළුවන් ද අපි කියනවා නේද? සිවුරු වෙන ගත්තොත් අපි කියනවා. නමුත් මේ සිවුරු වෙනකනේ නෙමෙයි හිටියේ. ඇයි එහෙනම් බික්කු? ඒක තමයි පින්නති. ඔබ මේක විචක්ෂණ බුද්ධිය දාන්න. මේ කියපු දේ බලන්න. බැලුවොත් තමයි තමට පැහැදිලිව පේන්නේ මේ සිදු වෙච්ච දේ. එදා පස්සක තවස කියලා තවස පස් දෙනකටයි බුදුහාමරු බණ කිව්වේ. සිවුරු ඇඳගත්තු කෙනෙකුට නෙමෙයි. නමුත් බික්කු කියලා ආමන්ත්‍රණය කරා. බික්කු කියලා ආමන්ත්‍රණය කරේ බලන ආමන්ත්‍රණය කරපු විදිය. ඒක බුද්ධ වචනේම කිසිම වරදක් නෑ. ද්වේ මේ බික්කවේ. ද්වේ කියලා කිව්වහම පින්නක් නේ. ඒ පාලියෙන් පින්නකො. කියන්නේ දෙක කියන එක. දෙක. දෙක කියන්නේ සත්‍ය නෙමෙයි. දෙක කියන්නේ සත්‍ය නෙමෙයි. එක කියන්නේ සත්‍ය. ඒක ආමන්ත්‍රණය කරන්නේ ද්වේ. දෙක. දෙක කියන්නේ සත්‍ය නෙමෙයි. එක කියන්නේ සත්‍ය. එතන පස්සක දවස දාව දෙකක් තියෙනවා. මොකද මේ දෙක? අන්ත දෙකක් කියලා කියන්නේ. නාම රූප වශයෙන් ගත්තත් තියෙනවා. මේ හැමෝටමයි තියෙන කොට. ඒක පස්සක දවස ගන්න විතරක් නෙමෙයි. දැන් පස්සක දවස ගන්න විතරක්. හැම කෙනෙකුටමයි තියෙනවා. ඇයි පින්නත් නේ අපිට ওই කතාව ගන්න පුළුවන් වුණේ කොහොමද? ඒක බැලුවොත් විතරයි පේන්නේ. බුදුහාමුදුරෝ එදා පස්සක දවසට බණ කිව්වා. ඒ ඇත්තෝ ඒ ධර්මය අහලා සම්පූර්ණ ධර්මය සම්පූර්ණ වෙනකොට රහතන් බවට පරිවර්තන වෙනවා. ඒ ඇත්තෝ සසර ගමන නැවතුණා. සසර ගමන නැවතුණා. ඒක එතකොට අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි තවම සසර ගමන් කරනවා. අපේ ළඟත් මේ පස් දෙනා ඉන්නවා. එතකොට බුදුහාමුදුරෝ බණ කියන්නේ කාටද? තම තමන්ටමයි. මේ අපි හැමෝටමයි බණ කියන්නේ. අපි හැමෝටම බණ කියන්නේ.
අනුන්ට නෙමෙයි බණ කියන්නේ තමන්ට. ඒකයි මේ කිචන වන්න කරා. ඒක දැන් බලන්න. දේමේ වික්කවේ. ඒ දේමේ වික්කවේ කියවම දැන් වේගවේ දෙකක් වෙනවා. ඒ වික්කු කියලා ආමන්ත්‍රණය කරා. ඊළඟට කියනවා අන්ත පබ්බජිතේන නසේවිතබ්බා. පබ්බජිත කවුද මේ පබ්බජිත? දැන් එතකොට වික්කුත් ඉන්නවා පබ්බජිතත් ඉන්නවා. පබ්බජිත දැන් සමහර විට කියනවා වාදින කියලා පැවිදිනාම කියනවා බූට පබ්බජිත කියලා. වාදින කියලා පැවිදිච්චාට කියන්නේ කවුද? බූට බූට පබ්බජිත. පබ්බජිත පබ්බජිත කියන්නේ පබ්බජිත කියන්නේ වචනේ සිංහල තේරුම පර්වතේ ජය ගන්න කැමැත්ත නැත්කෙන. මොකද්ද මේ පර්වතේ? මේ තමන් ළඟ තියෙන පර්වතේ මොකද්ද? මේ හැමෝම ගාව පර්වතයක් තියෙන බුදුහාමුදුරුවෝ. මොකද්ද මේ පර්වතේ? එකක් පින්නන්නේ මේ ඉන්ද්‍රයන්ට ගෝචර රූප පර්වතේ. එකක් තමයි පර්වතේ රූප පර්වතේ. රූප පර්වතේ නම් ජය ගන්න පුළුවන් දොස්තර මහත්තයෙකුගේ කපල බලලා, පොටල බලලා, ඇස්වේ කළ බලලා ඒව ගැන යමක් කියන්න පුළුවන්. නමුත් පින්නන්නේ අපේ ළඟ අනාදිමත් සංසාරේ අගක් මුලක් නැතුව දිකන හරි විනිවිනි පවතින පර්වතයක් තියෙනවා. ඒ තමයි අරූප පර්වතේ මතන් නාම පර්වතේ. මේ නාම පර්වතේ ජය ගන්න කැමති නම් එහෙමනම් තාවෙදීන් කියනවා නම් සිංහල භාෂාවෙන් කියනවා නම් ඔබේ සිතත් සිටිවිලි ජය ගන්න කැමති නම් ඔබේ සිතත් සිටිවිලි ජය ගන්න කැමති නම් මතන් මේ නාම පර්වතේ ජය ගන්න කැමති නම් කඩ කිව්වේ අන්ත පබ්බයිතේන නසේවිතබ්බා. මේ අන්ත දෙකක් ගන්න. කවුද මේ අන්ත වෙන්නන්නේ? කවුද මේ අන්ත වෙන්නන්නේ? බික්කු. බික්කු වෙන්න අන්ත තමයි බලන්න. මේ බික්කු පද දෙනවා. බික්කු කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒක තමයි පංච වර්ගය කියලා කිව්වේ. වර පහයි එතන. ඇහෙන්නම් බලනවා. එක වර්ගයක් එක. කණෙන් බලන්න පුළුවන්. අපි කණෙන් බලනවා කියන්නේ කණෙන් කියන්නේ අහනවා කියන්නේ. ඒ තව වර්ගයක්. නාසයෙන් නම් ඒ දෙකම නෙමෙයි කරන්නේ. ඝන සුණ ගන්න. ඒක තව වර්ගයක්. දිවෙන් නම් මොකද කරන්නේ? රස ගන්නවා. ඒක තවත් වර්ගයක්. කයෙන් නම් පරිශී ලැබෙනවා. අන්න වර්ග පහ. මේ වර්ග පහ වේදතාව නැද්ද? දැන් පංච වර්ගයේ. ඔයගොල්ලා මේ බුදු බණහන කැමති? ඔයි පදිනා. මේ පදිනාට ඕන්නේ නැහැ. ඒ ඔය පදිනාට ඕන අන්ත දෙක විතරයි. ඒක නිසා මේ අන්ත දෙක ගත්ත කඩේට පින්නන්නේ බුදුන් දකින්න බෑ. බුදුන් දකින්න ඕන නම් මේ පින්නන අන්ත දෙක හරියට දැනගන්න ඕන. ඒක බණපොතේ වෙනවා සාහසර දෘෂ්ටිය උච්චේ දෘෂ්ටිය කියලා. සාහසර දෘෂ්ටිය උච්චේ දෘෂ්ටිය. සාහසර කියන එක සම්පූර්ණම අර්ථය ගත්තොත් සිංහලට මේ ජීවිතය කියන එකයි. මේ ජීවිතේ සාහසර උච්චේ කියන්නේ මේ ජීවිතෙන් පස්සේ යමක් දිගට පවතිනවා. ඒ මේ ජීවිතේ හෝ මේ ජීවිතෙන් පස්සේ යමක් තියෙනවා කියලා අපි පිළිගත්තොත් ඒ ඒ ඒ තැනත් ඇයිනේ මොකද? සාසද උච්චේ දෘෂ්ටි දෙකේ. ඇයි එහෙම කියන්නේ? සමහර කෙනෙක් කල්පනා කරනවා අපිට ධර්මයක් ඕන නැහැ. මේ ජීවිතේ කාල බීලා හොඳට ඉඳිමු. මේ ජීවිතෙන් පුළුවන් තරම් සැපගමු. ඒක මොකද ඒ දෘෂ්ටිය? සාසද දෘෂ්ටි. තමාරා කට්ටිය මේ ජීවිතේ හොඳ ඉඳලා පරලොවත් හොඳට ඉන්න ඕනේ කියලා කල්පනා කරනවා. දෙකට පවත් ගන්නවා. ඈ? උපදෝපන් ජීවිතේ හොඳට සාර්ථක වෙන්න ඕනේ කියලා. ඒක හේතුව මේ මොකද්ද කියන්නේ? ඒක තමයි උච්චේ දෘෂ්ටි. ওই දෘෂ්ටි දෙක උඩ තමයි පින්නත් නිය ඔබට වැඩ කරන්නේ. ඔක දෘෂ්ටි දෙක මිරක් සත්‍ය නෙමෙයි. ඇයි දෙකක් නිසා ඒක දෘෂ්ටි වෙන්නේ? ඒක සත්‍යයක් නෑ. ඒක තියෙන අසත්‍ය. හැබැයි මෙහෙම කිව්වට වැටෙන මේක දැක්කේ නෑ. තව බලන්න ඕනේ මේ මොකද්ද කිව්වේ. එතකොට බුදුහාඳුරුවේ පළවෙනිම ලෝකෙට දෙන පණිවිඩය මොකද්ද? මේ ඉන්ද්‍රිය පහෙන් එන අන්ත දෙක පිළිගන්න එපා කියලා. මොකද මේ අන්ත දෙක? දැන් බලමු. මේ ඉන්ද්‍රිය පහ එක අවස්ථාවක් තියෙනවා කිසිම අන්තයක් නැතුව. ඒ තමයි ජීවත් වෙන්නකොටම
තමන්ගේ තදනින්ද තමන්ගේ තදනින්දදී මේ ඉන්ද්‍රිය පහ කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ කියන්නේ ඇහෙන් බලන්නේ නැහැ තදනින්දිනකොට. කනෙන් අහන්නෙත් නැහැ කන තියෙන. නාසයෙන් ගඳ සුවඳ ගන්නෙත් නැහැ ආසාර ප්‍රසාර සිද්ධ වෙන. දිවෙන් රස ගන්නෙත් නැහැ. කයෙන් ස්පර්ශය ලබන්නෙත් නැහැ. ඒ මන ධම්ම වශයෙන් උත් නැහැ. දැන් මෙතන මොකද? තදනින්ද. එහෙන මොකක්වත් දන්නේ නැහැ. දැන් බලන්න මේ ඉන්ද්‍රිය ඔතන ඉඳලා මේ රූපෙට එනකොට නාමයෙන් මේ රූපයත් එක්ක සම්බන්ධ වෙනකොට ඇහැ විරුද්ධ වෙනකොට අපි කියන්නේ ඇහෙන් බලනවා කියලා. ඇහැ උපදිනකොට කියනවා අපි ඇහෙන් බලනවා කියලා. කන උපදින වෙලාවට කියනවා අපි කනෙන් බලනවා. මේ උපදින වෙයි කියන්නේ ඇහෙන් බලන අවස්ථාව. කනෙන් අහන අවස්ථාව. නාසෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව. දිවෙන් රස ගන්න අවස්ථාව. කයෙන් ස්පර්ශ කරනවා. ඒ අවස්ථාව නැහැ. දැන් මොකද අපි කරන්නේ? ඇහෙන් යමක් දකිනවා. දැකපු දේ සම්බන්ධව මිනිස්යාගේ ස්වභාවය සතාගේ ස්වභාවය නෙමෙයි. විචක්ෂණය, විතක්ක විචාර කියන ධර්මතාව දෙක ඉදිරියට එනවා. මොකද මම මේ පේන්නේ ඇහැට? ඒ හැඟීම ඇති වෙනවා. ඒක අර විතක්ක විචාර කියලා කියන්නේ ඒකයි. පේන දේ තමන්ට දැනගන්න ඕන තමන් දන්නේ නැත්තම්. ඇහැට වර්ණ ඡායාවක් වශයෙන් වැටෙන දේ තමන්ට දැනගන්න ඕන. දැකපු දේ ප්‍රිය නම් ඒක නැවත නැවත කීමේ කැමැත්තක් ඇති වෙනවා. ඇහැට ප්‍රිය නම් ඇහැට අප්‍රිය දේ දැක්කොත් වහා මෙතනින් පැනලා යන්න, එතනින් මිදෙන්න, එතනින් අයින් වෙන්න කැමැත්තක් ඇති වෙනවා. එතකොට වෙනම බලන්න පින්නනේ ඉතලක් තියෙන අන්ත දෙක. කැමැත්ත අකමැත්ත. ඊළඟට වෙන්නදී කැමති දේ අපි කැමති දේවල් අපිට කියන්න පුළුවන් හොඳ දේවල්. අපි කැමති දේ. අපි අමති දේවල් අපි අකමැති දේවල් නරක දේවල් කියන්න පුළුවන්. එහෙම පුද්ගලිය ගත්තොත් ඒක සමාජයට ගැලපෙන්නේ නැහැ. සමාජය එහෙම කැමති වෙන්නේ නැහැ. සමාජයක් කැමති වෙන්නේ පොදුවේ. හුඟක් දෙනෙක් කැමති දේවල් කැමතක් හරි ගන්න. හුඟක් කටිය අකමැති දේවල් අකමැතක් හරි ගන්න. පුද්ගලෙක් ගන්නකොට තමන් කැමති දේවල් අකමැති දේවල් වෙන වෙනම ගන්න. ඒක සමාජයට ගැලපෙන්නේ නැහැ. දැන් හොඳට තේරුම් කරගන්න මේ විදිහට බලනකොට අපිට තියෙනවා අන්ත දෙක. ඒ අන්තර දෙක තියෙන පිළිබඳ ඉන්ද්‍රිය හරහා අසකරන ආසේ දිව ශරීර හරහායි මේ අන්තර දෙක තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ අන්ත දෙක පිළිගන්න එපා කියලා. ද්වේමේ වික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බ. පිළිගන්න බැරි වෙයි කාටද? පර්වතේ ජය ගන්න කැමති නම් මොන පර්වතේද? අරූප පර්වතේ. අරූප පර්වතය කියන්නේ නාම පර්වතය. අනාදිමත් සංසාරේ පැවත පැවතගෙන එනවා. කැඩි කැඩි මෙන්න මෙදි පවතිනවා. මෙන්න මේ පර්වතය ජය ගන්න කැමති නම් සසරෙන් නිදහස් වෙන කැමති නම් මේ අන්ත දෙක මේ පංචවග්ගයේ වික්කු පෙන්වන අන්ත දෙක ගන්න එපා. ඔයි අදාළ උඹට තේරුණාද? ඈ ධම්මචක්ක කිව්වාම ඔය අතට ඔය අදාළ තේරුණාද? ඔය අතට තේරුණේ මොකද්ද? පස්සක දවස කියලා හතර දිනක් හිටියා බෑග භික්ෂු කියලා මහාන වෙලාම තමයි හිටියේ. ඒ අතන බුදුහාමර බණ කිව්වා. ඒක මනහර රහත් වුණා. යමකට කියන බුදුහාමර එහෙම දෙයක් එහෙම වුණා නම් අපිට කියන බුදුහාමර එහෙම දෙයක් නෙවෙයි මේ කියන්නේ. මේ අපි හැම කෙනෙකුටම උපදෙලා උපදින්නේ ඉන්න උපන්න මේ සෑම කෙනෙකුට මේ ධර්මයේ පොදු වෙනවා. මේ හැම කෙනෙක් ගාම මිනිස්සු ගත්තාම බොහෝ දිනාගා පංචවග්ගයේ වික්කුයි. ඒ පංචවර්ගයේ වික්කු තමයි අස කන්න ආසේ. පිටරි මේකට මට ආමඳුර උකක් කෝලහල කරා. කොහොමද මේ කියන්නේ කියලා. මට තෝරු එක වාදයක්. මේ ලංකාවේ මේ ධර්මයේ මෙහෙම කියනකොට මේ මන් දකින ධර්ම කියනකොට ඒක දැකලා කිව්වේ. මට වාදයක් තිබුණා. මට මේ කියපු දේ වැරදි කියලා.
කොහොමද ඇස කන නාසය දිවහයට බික්කු කියලා කියන්නේ? හොඳට අහගන්න. වදනෝ වාදිත්තු. වදනෝ වාදිත්තු මේ ප්‍රශ්නය ආවා. හාමුදුරුව කිසි කෙනෙක් මේ අදහස පිළිගත්තේ නැහැ. මේ ඇස කන නාසය දිවහයට බික්කු කියන්නේ කොහොමද කියලා. නමුත් පින්නත්නි මම එතනින් ඇත්තරියේ නැහැ. එතනින් ඇත්තරියේ නැහැ. බුද්ධිමත් එක්කෙනෙක් හරි ඉන්නවනේ. ඔක්කොම මොඩියු නෙවෙයි. මේ දකුණු පළාතේ ආදී ඔක්කොම මොඩියු කරගෙන. එතන හසුරුවපු නායක හම්බුදු. මම කියන්නේ. පළතර. ඒ හම්බුදු තමයි නායක හම්බුදු. ඒ හම්බුදු මම දැක්ක බුද්ධිමත්. ඒ හම්බුදු මම ගිහලා හම්බුණා. හම්බෙල පෑ දෙකම අරක් කතා. ඊට පස්සේ තමයි මේ මට හම්බුලගේ කරද බුද්ධ කඩුව. කිව්වා. හාමුදුරු පිළිගත්තේ නැහැ. මේ ඇස ගන්නාගේ දිවදායට බිකු කියනවා. තාජි හාමුදුරට නොඑක කාරණු වලින් කිව්වා හාමුදුරු අහන්න කැමති නැහැ. Taman දාගත්තු මතේම සිත්තර කරගෙන තමයි ඉන්නේ. ඉතින් මම වැඳලා පුදලා කිව්වා අනේ හාමුදුරනේ වරදක් වෙනවා සමා වෙන්න මම දැනුම ලබා ගන්න තමයි ඔබ වහන්සේලාට ආවේ. මට නැවත නැවත මම මේ කියනවා. ඉතින් එහෙම කීකේ ඉන්නකොට පිළිගන්නේම නැහැ. පිළිගන්නේම නැහැ. නමුත් ඒ අතර දැනුම තියෙනවා. ඉගෙනගත්තු දැනුම. පාලි වලින් නේ සංස්කෘත වලින් එයාට කියනකොට එක පාඩම සංස්කෘත ඉගෙනගත්කම නිසා ඒ අතර තියෙන මේ බික්කු භික්ෂාවෙන් ජීවත් වෙනවා බුදුරුවන් ජීවත් වෙනවා කියන අර්ථය මේ ඉන්ද්‍රයන්ට කියන බව ඒක තමයි දා භාවිතා බුදුරුව අරගෙන ජීවත් වෙනවා ඒතර බික්කු කියලා කියවෙන්නේ මොනවාද ගොදුරු ගන්න එක මොකද ගොදුරු ගන්න මේ වල ඇහැට වඩන කනට ශබ්ද රූපේ නාසයට ගන්ධ රූපේ දිවට රස රූපේ කාය ස්පර්ශ රූපේ මනට ධම්ම මේ ගොදුරු ගන්න නිසා බික්කු කිව්වේ සතර බය ගන්න නිසා නෙමෙයි දැන් ඔය ඇත්තෝ ගොදුරු මර ගන්නව නම් ඉතින් බික්කු තමයි ඒකටද පැවිදි වෙන්නේ ගොදුරු ගන්නද පැවිදි වෙන්නේ ඈ ගොදුරු නොගන්න නමුත් ගොදුරු ගන්නවා කතාවේ ස්වභාවය ඒකයි ගොදුරු ගන්නෑ පැවිදි වුණා. ඒකයි මෙතන ප්‍රශ්නේ. එතෙක් ගොදුරු නොගන්නෑයි ඔය පැවිදි වෙනව ගන්න. ඒතර බික්කු කියලා කිව්වේ අද නම් බික්කු කියලා කියනවා සිවුරු පොරගත්තු ඇත්ත. එදා ඒ ධම්මචක්ක පවත්‍ර සූත්‍රයේදී සිවුරු ළඟගත්තු ඇත්ත නෙමෙයි බණ ඇහුවේ. තවසපත්. ඒතර වර්ග පහක බික්කු කියන එක දැන් ඔය ඇතුන්ට සාමාන්‍යයෙන් තේරෙනවා. මේ වගේ පැහැදිලි කරලා කියනවා. මේ අර්ථය ඔබ දැක්කේ නැහැ. මේ අර්ථය මොකටද එහෙම එන්නේ? මේ අර්ථය එන්නේ විනාඩි ධම්මචක්කයක් නිසා. චක්‍රය කියන ස්වභාවය මතද චක්‍රය කියන්නේ රෝදයක් රෝදිය කියන්නේ පෙරලෙනවා එදා ඉඳලා අද වෙනකම් පෙරුණා අද 2500 ගන්න පෙරලා පෙරලා නතරුනේ කොහෙද තමන්ට තමන්ගේ ඉස්සරහ නතරුනේ දැන් අන්න පංච වර්ගයේ බික්කු තමන් ළඟ ඉන්නේ ඒක තමයි ධම්මචක්‍රය ඒතර භවචක්‍රය කියන්නේ නැවත මේ පහ පාරගෙන යන එක මනත් එක්ක ඒතර හයක් මේක සතරාණන් යනකම් භවචක්‍රය දැන් මේක නිදහස් කරගන්න නම් ධම්මචක්‍රය තමන් ළඟට පෙරලෙන්න ඕන මේ පෙරෙන්නේ කොහොමද මේක දන්නේ නැතුව? ඒ විතර පෙරෙනවා නම් අපිට පේනවා. බුදුහාමරන්ගේ ධර්මයක් ගත්තාම මේ විදිහට අපිට වර්ණනා කරලා කියනවා. බණපොතේ තියෙන උයතුත් දන්නවා. හැමදාම নমස්කාර කරන ධර්මයට සාක්ඛාතෝ භගවතු ධම්මෝ. ධර්මයේ සාක්ඛාතය කියලා කියනවා. ඉතින් වචනයක් විතරයි. මේක පින්නත්දී ඊට වඩා ගැඹුරුයි Taman දකින්න. සාක්කාත කියන පාඩේ කියනනම් ඔබට පේන්න ඕන කර්ම මන් ටිකක් කියන්නවා. නමුත් මේ සාන්දිට්ඨිය ගුණය ගැන අද කතා කරන්නේ. සාක්කාත කියන පාඩේ අතට පොඩ්ඩක් හරි කියන්න. සාක්කාත කියන බණපදේ ගත්තොත් බණපදේ තියෙන්නේ ආදි කල්යාණම්, මධ්‍යේ කල්යාණම්, පරියෝසන කල්යාණම්, සාත්තං, සව්‍යංජනම්, කේවල පරිපුන්නම් ධම්මචක්කම් ප්‍රකාශේති. ඒකේ අර්ථය තේරුම يعني ඒ තථාගත දර්ශනේ මුල මැද අග ඉතාලම පැහැදිලිව බුදුහාඳුරු විරත කළා තියෙනවා කිසිම තැනක් Tamanට අපහැදිලි තැනක් නැහැ එහෙනම් මේ තථාගත දර්ශනේ ගන්න ඔබලට කිසිම අපහැදිලි තැනක් නොතිබිය යුතු සෑම තැනම විරුද්ධව පැහැදිලිව පේනවා කවුද මේ බුදුරන් වහන්සේ කියලා කියන්නේ
බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්නන්නේ අනාදිමත් සංසාරේ බෝධිසත්ව වශයෙන් එනකොට සතා වශයෙන් එනකොට අනාදිමත් සංසාරේ නොඑක් විදිහේ පරීක්ෂණ පැවැත්වුවා. පරීක්ෂණ පවත්ලා ඒ පරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි බුදු වෙන. බුදු වෙලා උන්වහන්සේ දැක්කා මේ ශාසන හැම කෙනෙක්ම ගමන් කරන ගමන් මග. මේ හැම කෙනෙක්ම ගමන් කරන ගමන් මග දැක්කා. මේ නොදන්නකම නිසා නැත්නම් අවිද්‍යාව නිසා මේ ඉන්ද්‍රියය පරිහරණය කරන ඔබ මේ ගමන් මග නිවැරදිව නොදන්න නිසා සසර දුක් විඳිනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්ම වලට අහු වෙනවා. ඒක දැකලා උන්වහන්සේ මේක නිදහස් වෙලයි බුද්ධත්වයට පත් වෙලයි දැකලා. ඒක නිසා පෙන්වන්නේ අපරත් පෙන්වන්නේ එහෙනම් මොකන්ද මේ ගමන් මග? අපිට මේ අවිද්‍යාවෙන් අගම් බුලක් නැයි සංසාරය ආපු ගමන. මේ තථාගත දර්ශනේ විද්‍යාවෙන් අපි එකෙන් නිදහස් වෙලා මේ ගමනේ නවත්තන්න තමයි සාධුකේ. එහෙනම් පින්වත්නි මේ තථාගත දර්ශනේ ඊටාම රසවත් ඊටාම ගැඹුරුයි ප්‍රතිඵල මේ ජීවිතේදීම තියෙනවා. ගුණේ සාන්දිටික. ද සාන්දිටික ධර්මයේ ගුණේ ගන්නේ. එතකොට මෙහෙම යනකොට පින්වත්නි අපි කියනවා මෙතන සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් සතරමග සතරඵලයක් ගැන දේශනා. ඒ සතරමග සතරඵලයක් නම් පින්නත් ඊතර තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔයත් ඔහලා දෙන මෙන්න විදිය. සතරමග සතරඵලයක් නම් මාර්ගයයි ඵලයයි. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔයතුට ඒක තියෙනවද? සතරමග සතරඵලයක්පත් උනාද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක් කොහෙද තියෙන්නේ? එතන එතෙන් දෙපත් වෙන පින්වන්නේ මාර්ගංග 12ක් බුදුහාමුදුරුවෝ විවෘත කරා. ඒ 12 දැනගන්න තියෙනවා. මොකද මේ මාර්ගංග 12 සෑම ප්‍රත්‍යඥ කෙනෙක්ම වෙනේ ධනය සෑම ප්‍රත්‍යඥ කෙනෙක්ම ඒ අතන්ගේ හදවත්වල තියෙන දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි එක තමයි ප්‍රත්‍යඥ කියන්නේ. සෑම කෙනෙක් ඒ පැවිදුණේ කියලා මිත්‍යා දෘෂ්ටි නිදහසනේ නැහැ. පැවිදුණා මිත්‍යා දෘෂ්ටි. බුද්ධ ශාසනේ පැවිදුණා කියලා මේ මිත්‍යා දෘෂ්ටි නැතුණාද? නැහැ පින්නත්. ඒක ලෝකෝත්තර ධර්මෙ නැති කරගන්නවා. මිත්‍යා දෘෂ්ටි. වැරදි විදිහට මම දකින්නේ මේ ඉන්ද්‍රිය හයෙම. ප්‍රත්‍යඥය කියන්නේ ඒකයි. විනය කියන්නේ ඒකයි. එතකොට ඒ විනය යනයට එහෙම ප්‍රත්‍යඥයට මේ මිත්‍යා දෘෂ්ටිය කියන ධර්මයේ එක මාර්ගංගයක් ජීවිතේ ක්‍රමයක්. ඒතර හැම කෙනෙක්ම තමන් මිත්‍යා දෘෂ්ටිය කියලා පිළිගන්නේ නැහැ. නමුත් තථාගත දර්ශනයට අනුව මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය දැනගත වෙනවාදී මොකද කරන්නේ? මිනිස්සයා නම් හිතන කල්පනා කරන. ඒක තමයි පිටන්නේ මිත්‍යා සංකප්ප කියන්නේ. වැරදි විදියට මේ හැයෙම දැකලා වැරදි විදියට කල්පනා කරන එක මිත්‍යා සංකල්ප. ඊළඟට වෙන්නත් මේ කල්පනා කරලා ගන්න උත්සාහය තමයි මිත්‍යා වායම්. ඊළඟ නතර වෙන්නේ කොතනද? මිත්‍යා සමාධි. වැරද්ද නැහැ නතර වෙන්නේ. මෙන්න මේ මාර්ගංග හතරක් විනය හරිය. දැන් විනය යණියගේ හදවතත් එක්ක සම්බන්ධයි. තියෙන කරලා මේ හතර සම්බන්ධයි. එතකොට පතක් යන කියන්නේ උතෙන්ට. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ හදවත්වල ප්‍රඥා දීපේ පහළ කරනවා. මේ පතක් යන හදවත නිදා මේ මෝහන්ධකාරය නැති කරන්නේ. කොണ്ട് බුදු කෙනෙක් කරන්නේ මොකද්ද? අලුත් දෙයක් කරනවා නෙමෙයි කරන්නේ. නැති දෙයක් කරනවා කියන්නේ. දැන් වැඩි තන්නේ බුදුහාඳුරෝ අද්භූත අපූර්ව කෙනෙක් කියලා පිළිගන්න. බුදුහාඳුරෝ අද්භූත අපූර්ව කෙනෙක් කියන්නේ. බුදුහාඳුරෝ ගත්තාම ඊට කලින් අපි වගේම සසර ගමන් කරපු කෙනෙක්. එයාට අනාදිමත් කාලයක් මේ සසර ගමන් කරන ගමන් මේ ඉගෙන ගත්තා. කන්ද මියක් කරන්නේ මේ පහේ.
අපි හැම කෙනෙක් බලන විදිහට බැලුවේ නෑ බින්න. අපි හැම කෙනෙක් බලන්නේ චින්තනේ. කොයි සත්‍යයෙන් බැලුවේ නෑ. එයාට බැලුවේ තමා මේ ඉන්ද්‍රිය හය පාවිච්චි කරන තමා කවුද කියලා. එහෙන් බලාගෙන ගියාම තමයි පාරමී බවට පත් වෙන්නේ. බල උන්වහන්සේ මේ අනන්ත ප්‍රමාණ චක්‍රවාර වල කොතනක් ඉන්නේ ජීවත් වෙනවා නම් පතෙක් කියලා ගන්න නම් චින්තනය හරහා ජීවත් වෙනවා. මනුෂ්‍යයා චින්තනය හරහා ජීවත් වෙනවා. මේ චින්තනය කියන මාධ්‍ය සම්පූර්ණ වැරදි බව දැක්ක පින්නක්. නමුත් අපි සමාජ ජීවත් වෙන අපිට ඒ උදාමතු චින්තනය හරහා තමයි අපි ඉගෙන ගන්නෙ. බණ භාවනා කරන්නේ පිළිගන්න. ඒක මාත්‍ය. ඒ ගැන බුදුහාඳුරෝ මංගල සූත්‍රයේ ප්‍රකාශ කරේ ප්‍රඥාව වැඩිනවා කියලා නෙවෙයි. අපි යම් ශිල්පයක් දැනගන්නවා නම් නොයෙක් ශිල්ප දැනගන්නවා නම් ඒක උතුම් ක්‍රියාවක් කියලා පෙන්නවා චින්තනය හරහා ගන්න. බහූ සච්ඡංච සිප්පංච බොහොම ශිල්පවත් බව උතුම් ඒක මංගල කාරණයක් කියලා දේශනා කරනවා. හැබැයි පින්නත් මේක ජීවත් බුදුහාමුදුරුවෝ ඔයි ඒ විදිහේ චින්තනය ලබාගත්තු උගයිකමක් නෙවෙයි උදාහරණය. අනන්ත ප්‍රමාණ චක්‍රවාල රෝග ධාතු තමයි ඊටවල දකින්න පුළුවන් මහා ප්‍රඥාවක් තියෙනවා. කාලතරින් තරව දකින්න. ඒ දැකීමේ ශක්තිය ඔබල තුලක් තියෙනවා. මේ හැම කෙනෙක්ම මේ කුඩා ළමයාගේ ඉඳලා මහල දක්වාම මේ ශක්තිය තියෙනවා. තිබුණාට වෙන්නත් නේ ඔක මතුවේ නෑ ඔයත් උන්ට මතුවේ නැත්තේ ඔබලා පරිහරණය කරන්නේ මේ බික්කුපත් දෙනා ඒ කියන්නේ අස ගන්න ආදීනිය උන හරි ඒ දෙකෙන් අන්ත ගන්න අන්ත අරගෙන සසර ගමන් කරන අන්ත ගෙවුවාම තේරුම් හොඳ නරක කිව්වත් අන්තය අපි ලෝකේ හොඳ ගන්නවා කියලා කියනවා ලෝකේ නරකෙන් ජීවත් වෙනවා කියලා කියනවා මේ දෙක අන්ත හැබැයි ජීවත් වෙන ලෝකේ හොඳ නරක තියෙනවා ඉන්ද්‍රිය හරහා චින්තනය හරහා එද පින්පා දෙකක් තියෙනවා ගුණාගුණක් තියෙනවා නමුත් පින්නයි තථාගත දර්ශනෙට ඇයි එහෙම නැත්තේ අන්න ඒකයි මේ කියන විද්‍යාව ඒ කියන ගැඹුර ඒකයි ඒක නිසා බුදුහාමරගේ ධර්මයට කියනවා ඈ සාක්ඛාතෝ භගවතෝ ධම්ම තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ සාක්ඛාතයි මුල මැද අග මේ චක්‍රය සෑම තැනක්ම සාක්ඛාතය කියන්නේ හොඳට පැහැදිලිව විවෘත වෙනවා බලන්න පුළුවන්. දැන් උයතර මේ මුල කිනක පේනවා? මේක මැද පේනවද? මේක යගක් පේනවද? නමුත් පින්නන්නේ බුදු කෙනෙක් පැහැදිලි කරලා පේනවා. දැන් ඔබ නොදැක බත කොච්චර අපි මෙහෙම ගත්තොත් මව්කුස ප්‍රතිසන්දි ගත්තන මුලිය කියලා ගත්තොත් එහෙමනම් අපි බෞද්ධ වශයෙන් පිළිගන්නවා මේ ජීවිතේදී මව්කුසට එනකොට මව්කුස ප්‍රතිසන්දි ගන්නකොට කොහේ ඉඳලා හරි ආවේ කොහේ ඉඳලා ආවද කියලා දන්නේ නැහැ. අන්තික මෞකත ප්‍රේසන්ට් ගත්ත අවස්ථාවේ අහවල් මෞකත ප්‍රේසන්ට් ගත්තා කියලා දන්නේ නැහැ. පස්සේ කාලෙකට ගියාට පස්සේ තමයි සෑහෙන. ওই දෙකම ඒ අවස්ථාවේ දන්නේ නැහැ. දැන් එනම් මුලමට අපිට පේනවාද? එහෙනම් පින්නන්නේ ඕන පළවෙනි දණ. කොහේ ඉඳලා ආවද? කොහෙද උප්පත්ති ලැබුවේ? ඒක පැහැදිලිව පේනවා. එතන අපි මිනිස්සෙක් වුණා නම් තව සතු අතර උපදිනවා මිනිස්සෙක් වුණා මිනිස්යාගේ අනිත් ත්‍රිසං සත්වකෙත් තියෙන වෙනස තියෙනවා. දැන් මිනිස්ස එක් කුස ප්‍රතිසන්දි ගත්තාම ඉන් හරියටම දින 7-8ක් ගියාට පස්සේ ඒ ගර්භාවසයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ගර්භාවසයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රිය බද්ධය එතනයි තියෙන්නේ. ඉන්ද්‍රිය බද්ධ නම් තමයි පෙකිනි වැල හැදිලා මොළය
අද වතු ඉන්ද්‍රිය වැඩි 17ක් කියනවා දොස්තර මාත්‍රි කියන පුළුවන් ඉතින් ඕන වෛද්‍යවරකට අර 17 සහ 78න් ඉතල කියන බා බුදු කෙනෙක් දකින්න පින්න ඒ අවස්ථාව බුදු කෙනෙක් දකින්න ඒක බුදු කෙනෙක් ඒක අපිට වැහෙලා තියෙන්නේ දකින්නයි කියලා කියන්නේ චින්තනෙන් දකින්න ගන්න නෙමෙයි තොට දින ඇයිනකට හතහත කියලා ඉන්ද්‍රිය බඳුනාට පස්සේ වෙනත් මේ හැම සතෙක්ම නැකරන දෙයක් අපි කරනවා නාවක ඒ තමයි වෙන්නත් මේ නමස්කාරය නමස්කාරය අපි නමස්කාර කරනවා අත් දෙක එකතු කරගන්න මේ නමස්කාරය කොහෙන්ද ආවේ මේ නමස්කාර ගුණය කොහෙන්ද ආරේ? දැන් මව කුසලේ ඉන්ද්‍රිය වැන්නකොට පින්නදි මේක තියෙනවා. අනිසත් උර නැහැ මේක. මනුස්සකාරට තියෙනවා. මාස 9ක් මව කුස ගත කරනකොට 9 වෙනපත් තියෙනවා. කාටද වන්නේ මේ මනුස්සයා? මේ කුඩා ළමයා කාටද වන්නේ? කතා කරන්නේ නැහැ. ඒක උඹට පේන්නේ නැහැ. නමුත් උඹ බැලුවොත් උඹට පේන්නේ දැන් මේක තේරුම් කරගන්න. Taman නමස්කාර කරගෙන ඉන්නේ. එක එක අතර හැරලා නමස්කාර ගුරු අත නුහුරු අත දොස් පුදුරි තියෙනවා කර කැවිලා නමස්කාර නමයක් තියෙනවා 10 වෙනි අවස්ථාවේදී අත් දෙක දික් කළා දීපංකර විවරණය වෙන ඒ විවෘත වෙයි දීපංකර විවරණය වෙන මේ තමාතුල තියෙන ධර්ම මේ තමාතුල තියෙන ධර්ම මේ පොතේ තියෙන පොතේ බඩ බැරි කිව්වා මේ හැම කෙනෙකුටම දීපංකර විවරණය වෙන දැන් මල්කුසෙන් බිහි වෙන අවස්ථාවයි විතර පෙන්වන්න. දැන් මල්කුස නම වතාවක් නම විදිහකට වදිනවනම් හත් වතාවක් වදිනවනම් මොකද මේ වෙන්නේ? කාර්ද මේ වෙන්නේ? ඈ මොකටද අපි ආවේ කියලා පෙන්වන්න එතන පෙන්වනවා. අපි මොන පැත්තට හැරුණත් මල්කුස ඉන්නකොට අපි වැරදි කාර්ය වලින්. අපි සත්‍යෙන්න කැමති ගුණයට කැමති මාකුසෙන් හැම කෙනෙක් මෙහෙමයි අද නපුරු කියන කෙනෙක් ගත්තත් ඒ මාකුසදී අර විදිහටයි ගුණයට කැමති වෙලා හිටියා සත්‍යයට කැමති වෙලා හිටියා අනිත් නමස්කාර පූර්වකයි ඒතර මිනිස්යාගේ විශේෂ ලක්ෂණයක් තමයි ඒ මිනිස්යාගේ කියන එක ඒතර මිනිස්යා කැමති සත්‍යයට මිනිස්යා කැමති බුදු වෙන්නේ ඒ තමන් ළඟ ඉන්න බුදුහාමුදුරන්ට තමයි නමස්කාර කරන්න. තමන්ගේ ළඟ ඉති ගුරුවරට නමස්කාර කරන්න. එහෙනම් ඔන්න පාරමිතියක් ඔබට දැන් පේනවා. මාවුකසේ ඉන්නකොට පාරමිතිය උන. ඔබ දැක්කේ නෑ මේක. දැන් ඔබට පේනවා මාවුකස තමන් ඉන්නකොට හිටිය විදිය. නමස්කාර පූර්වක හිටිය. කාර්ද? තමන්ගේ තියෙන ಗುಣ වලට කාටවත් නෑ. එහෙනම් ಗುಣ දියුණු කරගන්න ආපු එක්කෙනෙක්. දැන් බලන්න පටන් ගත්තාම ප්‍රෙසිඩන්ට් දරගත්තාට පස්සේ එතන ඉඳලා තමන් තුළ වැඩි වෙච්ච ගුණේ කොච්චරද කියලා බලන්න. තමන් හිටපු තැන බලන්න. එතන නමස් ඒක මේ කාරණා නැහැ කියලා කියන්න බෑ. එහෙම නෙවෙයි කියන්නත් බෑ. තවත් විදිහකට තියෙන එක කියන්නත් බෑ. ඒතර හැම කෙනෙක්ම තමන්ගේ බුදු ගුණ වලට නමස්කාර කරගන්න. ඒක වේදෝ දැන් පේන්නේ නැහැ. නම් ඔය පෙන්වුවට මම. මේ හැම කෙනෙක්ම මේ විදියට. ඒතර දැන් අද අසත්පුරුෂය කියලා කිව්වත්, සත්පුරුෂය කියලා ගත්තත් ඔය දෙකම නෙවෙයි. අර විදියට තමයි ඉතින් පින්නත් ඒ ගුණේ දියුණු වුණාද? ඊළඟ ඒ ලක්ෂණෙන් ඇවිල්ලා මෞර්සෙන් බිහිවෙන මේ ගමන් පාර මේ අපි යන ගමන් මාර්ගය දෙන්න. එතන ඉඳලා මාස 10ක් ඉඳලා මෞර්සෙන් බිහිවෙනවා. අත් දෙක දික් කරලා පෙන්නනවා. ඒක තමයි දීපංකර විවරණය කියලා පෙන්නන්නේ. ඉතින් බලන්න. එතන බණකොදේ තියෙනවා මෙහෙම පෙන්නලා. එතන පෙන්නන්නේ යට ගිය දවස. ජටලියදා බලන නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරනවා කියලා කියන්නේ. එතකොට යට ගිය දවස බලන නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරනවා කියුවාම උයත්තට පේන්නේ ඉන්දියාවේ. බලන නුවර කියලා නුවරක් තියෙනවා. එහේ බ්‍රහ්මදත්ත රජු රජ කරන බව. මේ කියන්නේ ඒක නෙමෙයි. Taman tun. යට ගිය දවසයි කියලා කියන්නේ. බලන්න 550 ජාතකයේම තියෙන යට ගිය දවස. හැම කතාවක්ම
යට ගිය දවසේ බරණැසුරේ වම්ම දත රජුරම ඇඳලා තියෙන බොහෝ සත්‍ය වෙන. වෙන කෙනෙක් ඉන්නේ නැහැ. ඉදිරියට උපදින කඩයක් තියෙන විතරයි. මතු අනාගතේ උපදිනක් තියෙන්නේ නැහැ. උපද වෙන කඩයක්. යට ගිය දවසේ බරණැසුරේ වම්ම දත රජුරම ඇඳින්නේ. වෙන රජ කෙනෙක් ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? යට ගිය දවසේ කියන්නේ පින්නන්නේ මව කුසෙන් බිහිවුණු අවස්ථාව. ඒ වචනේ වැදට හුරු නැහැ. ඔය යටි යට ගිය දවසේ කෙනෙක්ට අර්ථ දෙන්නේ ඈත අතීතේ. පාවු කියන කාරේ. යට ගිය දවසේ කියන්නේ ඒක නෙමෙයි. Taman මව කුසෙන් විසුණු දවස. යට ගිය දවස. ඒක නෑ යට ගිය ලෑමට. බරණැස් නුවර. බරණැස් නුවර ඉන්දියාවේ තියෙන බරණැස් නුවර ඒක නෙමෙයි. බරණැස. බරණැස් කියන්නේ බෙරැසක් වගේ. මොකද මේ බෙරැසක් වගේ තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ ගැන මම කතා කරන්නේ. ඇස කන නාසය දිව ශරීරය බෙරහක් වගේ. මොකද බෙරේ ස්වභාවය? බෙරේට තට්ටු කරාම ශබ්දයක් ඇති වෙන එක ඒතරම නැති වෙනවා. ඒ වගේ තමයි. ඇහැට වඩ රූපයක් ගන්න ඒතරම නැති වෙනවා. කන ශබ්ද රූපයක් ගන්න ඒතරම නැති වෙනවා. දිවට රස රූපයක් ඇති වෙන ඒතරම නැති වෙනවා. හරි? කයට ස්පර්ශ රූපයක් ඇති වෙන ඒතරම නැති වෙනවා. නාසයට ගන්ධ රූපයක් ඇති වෙන ඒතරම නැති වෙනවා. මෙන්න මේ විදිහට වෙනවා. දැන් මොකද වෙන්නේ? මොකද මේ වෙන්නේ? එතරම් නැති නේද? හරියට බෙරහක් වගේ. බෙරේට තට්ටු කරාම ශබ්දයක් ඇති වෙනවා. කලින් තිබුණු එක එතරම් නැති වෙනවා. අපි මල්කසෙන් බීවෙච්ච අවස්ථාවෙ විදිහට හිටියේ. මේ ඉන්දිය බහදුනාර. හරියට බෙරේවත්. ඒ කියන්නේ අම්මා දැක්කම මේ දකින්නේ අම්මා. අම්මගේ රූපේ තමයි මගේ ඇහි වැඩුනේ. එහෙම ගත්තේ නැහැ. නමුත් අම්මගේ රූපේ ඒක නේද? ඒ ගැඩිලේ මොකද වෙන්නේ? නැති වුණා. තාත් නැකන තාත්තගේ රූපයෙන් නැකන. නැති වුණා. හරියට බෙරේ ඇහැවත්. අම්ම නලවනවා. ශබ්ද ඇහෙනවා. අම්ම නලවනවා. නලවනවා කියලා ගන්නේ නැහැ. ශබ්දයක් ගැඩිලේ නැත. ඔසුදුම් මගේ දේවල් අරනකොට තාසෙන සුවඳ දැනෙනවා. නමුත් මේ ඔසුදුම් සුවඳ දැනෙනවා. තාසෙන තමයි මේක දැනෙන්නේ කියලා හිම ගන්නේ. අද බෙරේ හැක් වගේ මේ ඉන්ද්‍රිය පහක්ම බෙරහක් වගේ කොයි දවසද මාර්ගයෙන් බිහිවු දවසේ දැන් මේක ඔයතුර කියන්න පුළුවන් නෑ කියලා තමන් මෙහෙම හිටියේ නෑ කියලා ඔයතුර කියන්න පුළුවන් තමන් ඔබ හිටියා හැම කෙනෙක්ම තමන් දන්නේ නෑ දැන් නමුත් ඔබ ඔහොම හිටියා හැම කෙනෙක්ම කුඩා ළමයා දැන් ඒ කුඩා ළමයා ඉඳලා මේ මහල්ල වෙනවත් උතන ඉඳලා තමයි මහල්ල උනේ ප්‍රබාණු අද දැන් දැක්කා යට ගිය දවස ඔබ හිටියේ ඉතින් බරණැස් නුවර කියන්නේ බරණැස් කියන්නේ බෙරසක් වගේ මේ ඉන්ද්‍රිය පහේම යටිලා එතනම නැති වෙනවා නුවර කියන්නේ මොකක්ද නුවර කියන්නේ දැන් පේනන්නේ දැන් මේක ලිහික අපි ගමක් කියන පිටිසර ගම නගරයක් කියුවොත් පින්නත් නේ වීදි තියෙන පාරවල් ගොඩක් තියෙන එකට සම්බන්ධ වෙන එක සංදීක සම්බන්ධ වෙන පාරවල් ගොඩක් තියෙන දැන් කොළඹ නගරේ කියවම මේ නගරට ඕන පන්තිකින් එන්න පුළුවන් ලංකාව ඒ වගේ මේ මනට මේ මනත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා අස කරා නාසය දිව ශරීරය. එතන වීටි පහක් තියෙනවා. මේ පහෙන් එන්න පුළුවන් මනස. මනත් එක්ක සම්බන්ධයි මේ පහෙන්. ඒ කියන්නේ දැන් බලන නුවර. දැන් බරණස් නුවර කියලා පෙන්නනවා. දැන් බරණස් නුවර කොහෙද තියෙන්නේ? තමන්න. දැන් බ්‍රහ්මදත්ත රජුනේ කොහෙද? රාජ්‍ය රෝ කියන වචනේ තියෙනවා. රාජ්‍ය රෝ කියලා කියන්නේ මොකද්ද මේ වර්ථ? රජුරේ ගෝව රට පාලනය කරන එක නේද? මේ රට පාලනය කරන්නේ කවුද? ඒ රජුරු. බ්‍රහ්මදත්ත රජු. රජුරු කියන්නේ ලෝබෙට. රජුරු එකේ මෙතන සංකේතයක් කරේ බාහිර රජ කෙනෙක් නෙමෙයි මෙතන ඉන්න රජුරන් ලෝබය. ලෝබෙන් තමයි මේක පාලනය කරන්නේ. වැසට එකේ ඉන්නේ. දැන් ලෝබෙ නැති කෙනෙක් ඉන්නවා. මේක පාලනය කරන්නේ ලෝබෙ. එතන බ්‍රහ්මදත්ත කියවියයි මේ කුඩා කාලේදී ඒ කාල සීමාවදී යම් කාල සීමාවදී අපිට කවාපු දත්ත තියෙනවා ඒකට කියනවා බ්‍රහ්මදත්ත බ්‍රහ්මදත්ත කියන්නේ මෙත්තා කරුණා මුදිතා ප්‍රේම බුද්ධ දත්ත නෙවෙයි බ්‍රහ්මදත්ත ඒතර බ්‍රහ්මදත්ත කියන්නේ මෙත්තා කරුණා මුදිතා ප්‍රේම ඒ ධර්මත් අපිට කවලා තියෙනවා දර්මාවකසින් මෙහි වෙලා අපි ඉන්නකොට ඔය විදිහට හිටියා.
හැබැයි වින්නත් මේ හින්දි කෝජකවරේ දැකලා කියන්නේ මේ කුඩා ළමයාගේ මේ කුඩා ළමයා කොහෙද ඉන්නේ සතර බ්‍රහ්ම විහාරයෙන් ඉන්නවා සතර බ්‍රහ්ම විහාරයෙන් ඉන්නේ ඒ කියන්නේ මෙත්තා කරුණාම ිතාපෙක්ක ඒකට හැම කුඩා ළමෙක්ම උඩුකුරුවේ ඉන්න හැම ළමෙක්ම අර බහුවසෙන් බිහිවෙලා කොතනද ඉන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා සතර බ්‍රහ්ම විහාරේ දැන් ඔයතර දකින්න පුළුවන් මෙත්තා කියන්නේ මොකද්ද කියලා වචනින් කියන එකක්ද කියන එක දැන් අපිට දකින්න පුළුවන් වචනින් කියන එකක්ද වචනින් කියන එක නෙමෙයි වචන වලට බෙදුවත් පින්නක් නේ ඒක නැහැ මෙත්තාව නැහැ දැන් මගේ අම්මට මම මෛත්‍රී කරනවා කිව්වොත් ඒක මෙත්තාවක්ද මට මම මෛත්‍රී කරනවා කිව්වොත් ඒක මෙත්තාවක්ද අපි කතා කරන්නේ එහෙම මෙත්තාවේ කියන්නේ මේ ඉන්ද්‍රිය පහද නෙබඳුණා උඩා කාලේ මේක බෙදුවේ නැහැ මේ පහෙන් වෙන් කරේ නැහැ එතන මෛත්‍රී එහෙමනම් ලෝක සත්‍යය ගත්තොත් හැම කෙනෙක් සමානව එක ගුණයක් තියෙන්නේ අන්න මෙත්තාව කියන කරුණාත් එහෙමයි ඒ ගුණෙත් වැඩින්නේ ඒකත් එක්කමයි බිදුවේ කරුණාව නැහැ මේ ඉන්ද්‍රිය පහෙන් මුදිතාවත් එහෙමයි මුදිතාව කියලා කියන්නේ මධ්‍යස්ථ බව හරි මෙත්තා කරුණා මෛත්‍රා උපේක්ඛා කියලා කියන්නේ ඊට වැඩි සියුම් වෙලා මුදිතාව සියුම් වෙලා යනවා එතන ඒකට දෙයක් අල්ලගෙන නැහැ මේ ඉන්ද්‍රිය අන්න අපි ඉන්න තැන ඒ හින්දු ධර්මයන් වල බැලුවත් අපි ගුණවන්ත වෙයි ඒ තමයි පන්සල් වල අපිට කියලා දෙන්නේ බුධාගමේ මේ ධර්මෙ නෙවෙයි පිට ඔය එදා අද වෙනකොට අපි භාවිත කරපු ධර්මය නමුත් අපි තව එහාට යනකොට ඒක බොහොම ලස්සට පිට බුධාගමේ අපි දිහා බලලා කියන්නේ අපි දිහා බලලා බුදුහාමුදුරනේ පබස්සර මෙදම් බික්කවේ චිත්තං ප්‍රභාසර මනසක් අපිට තියෙනවා මේ මෞකසෙන් බිහිවෙන්න අපිට තියෙනවා දැන් බුදුහාමුදුරේ කියන කෙනෙක් ප්‍රභාසර මනස කියලා මෙත්තා කරුණා මෛත්‍රී උපේක්ඛා නෙවෙයි දැන් ප්‍රභාසර මනස කියන එක බුද්ධ දර්ශනයේ දිහාවෙන් බලන්න ඕන අපි මේ ප්‍රභාසර මනසක් කියන්නේ මොකක්ද ප්‍රභාසර මනස කියන්නේ මේ ඉන්ද්‍රිය පාර අපි බෙදුවේ නැහැ අර බෙරේ වගේ ගැටුණාට කිසිවක් වෙන් කරගත්තේ නැහැ අන්න ප්‍රභාසර මනස එහෙනම් අපි හිතුවේ කල්පනා කරේ බලන්න ඊළඟට බලන්න තුන් මාසයක් ගියාට පස්සේ අපිට වෙන්නේ මොකද කියලා තුන් මාසයක් යනකොට අපි වෙන්නේ මොකද මුණින් හැරෙනවා ජීවිතය අනිත් පැත්තට හැරෙනවා උඩුකුරු වෙරෙන්ද අඩිකුරු පැත්තට හැරෙනවා ඒ හැරෙනකොට පින්නවත් මොකද වෙන්නේ ඈ පොදු කැලක් අහුණක් කටේ දාගන්න පොදු කැලක් අහුණක් කටේ දාගන්න එතකොට මොකද කරන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් හම්බ කරන්න පටන් ගත්තා එදා ඉඳලා හම්බ කරනවා දැන් ඔයාලා දැක්ක සුමේද හම්බ කරන කෙනෙක් නෙමෙයි සුමේද හම්බ කරන කෙනෙක් නෙමෙයි කිව්වේ දැන් පේනවා කොතනද සුමේද හිටියේ මම කොහොසේ බිහි වෙච්ච අවස්ථාවේ සුමේද හිටිය අද්දක ඉක්කලින අවස්ථාව එයා හම්බ කරන්නේ නැහැ නමුත් ඊට පස්සේ හම්බ කරන ගමන් ඉන්නේ කොහොමද මුණින් හැරිලා මේ පහෙන් එකතු කරන්න පටන් ගන්නවා අවුරුද්දක් කර ගියාම තමයි මේක වෙනස තියෙන්නේ අවුරුද්දක් ගියාට පස්සේ අම්මගේ ආයගේ අප්පුගේ තාත්තගේ අක්කලාගේ අයියලාගේ පිටේ ලීලා තොර තෝන්ජන් නැති ප්‍රශ්න අහන මොකද්ද මේ පේන්නේ මොකද්ද මේ ඇහෙන්නේ මොකද්ද මේ සුවඳ මොකද්ද මේ රසය මොකද්ද මේ ස්පර්ශය ඕ ආලා වචන බවට පරිවර්තනය කළා අපි දාගත්තා මේක තමයි වෙන්නේ කිව්වට මේකට කියන්නේ එකලින්ගෙන් කියනනම් බහ තෝරන භාෂාව තෝරගන්න කාලෙකින් කියනනම් පහ තෝරන පහ කියන්නේ අසකන ආදී දිව ශරීරය කියන මේ පහ තෝරගන්න බහ තෝරනවා කියවත් එකයි පහ තෝරනවා කියවත් එකයි මොකද මේ තෝරගන්නේ සමාජ ජීවත් වෙන චින්තනය ඇති කරගන්න සමාජ ජීවත් වෙන චින්තනය ඇති කරගන්න මේ තෝරන්නේ මේ තෝරනකොට දැන් මොකද උනේ බුදුහාඳුරෝ මේකට කියන මේ විදියට ඔය කුඩා ළමයා දිහා බලලා කියනවා තබස්සර මිදම් වික්‍රේ චිත්තං මානිමේ මෞකසෙන් බිහි වෙච්ච ළමයා ප්‍රභාස්කර මනසකින් යුක්තයි එසුමේ ඊළඟ පස්සේ මොකද වෙන්නේ පංචකෝ ආගන්තුකේ උපක්ඛලේ උපක්ඛලිටං පංචකෝ මොකද මේ පහ මේ ඉන්ද්‍රිය පහ ආගන්තුක උපක්ලේශං ආගන්තුක වෙන පස්සේ නැගట్టి පස්සේ එන්නේ කෙරෙස්
බාගුසෙන් බිහිවලා උඩුගුණ වෙන්න කෙනෙක් නැහැ. මොකද පස්සේ යන කඩේ මොකද්ද? තමන්ට ඇහැට වන රූපයක් ඇවිල්ලා ගැටවිල නැතිල ගියා. ඒක බෙරේ වගේ. නමුත් උම්මාසියා ගියාට පස්සේ මුණින් ආවට පස්සේ ඒ ගැටිච්ච රූපේ පිළිවඳව තමන්ට දැනුමක් අවශ්‍ය කරනවා. මොකද්ද මනමේ පේන්නේ? අන්න පේන දේ වෙන් කළ දැනගන්නකොට මොකද අපිට ඇති උනේ? ඒ ඇති වෙන්නේ ක්‍රීස්. අන්න ක්‍රේෂය කියන එක අපිට පේනවා. ක්‍රේෂය කියලා කියන්නේ පස්සේ ඇති වෙච්චා. දොඩ දැන් ඔබට මව කුසේනකොට උතන සම්බන්ධයක් තෝරන්නේ නැහැ. මව කුසේ බිහිවෙලා උඩුකුර දෙන තුමාගේ සම්බන්ධයක් තෝරන්නේ නැහැ. එතකොට මුණින් ගන්නාට පස්සේ දනකක යනකොට එපමණ කෙලෙස් ඇති. ආගන්තුක උපක්‍රේෂය. හරියට නිල් අහස පාට පාට වලාකුළු වලින් බැහැවන වගේ. මනස අපිරු. නිල් අහස පාට පාට වලාකුළු වලින් බැහැවනවා. පාට පාට කියන්නේ මොකද්ද? ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද, නාසයට නම් ගන්ධ, දිවට නම් රස, කායට නම් ස්පර්ශ. ඉතින් වැහිලා ගියා මනස. නිල් අහස වැහුණා. එතන මොකද වෙන්නේ? කිලටුණා. කිලටුණා. දැන් ඔය අතල සිත කිලටුණේ කොහෙන්ද? කිල දැන් ඔබට පේනවා. දැන් පින්නත් ප්‍රශ්නේ මේකයි. ඔය අතල දැන් ඊළඟ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කරනවා නිසා තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ මේ අන්ත දෙක නිසා. මේ අන්ත දෙකක් නැත්තම් ප්‍රශ්න නෑ ඔය අතල. මේ අන්ත දෙක නිසාමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි කතා කරමු. පින ගන්න. පින කිව්වොත් තව එකක් තියෙන ප්‍රතිරුද්ධ. ඇයි පාරු? අන්ත දෙකක් තියෙනවා. පින මොන විදියද? මොන පාඩද? මොන රසද? කියන්නකො බලන්න. ඇයි ඇටි උයත්තක පළවෙනි මාධ්‍ය ඒකනේ. පින මොන විදිය? පින් ගැන කවුරු කතා කරන පින මොන විදියද කියන්නේ? ඉතින් මේක පේනවා පින්නත් ආදි කල්යනා මැදේ කල්යනා පරිවසන කල්යනා කියලා. මුලමදාක පේනවද කියලා හෙව පිනේ. පේනවද? පේන්නේ නැහැ. අපි සාමාන්‍ය කතා කරමු. අපි සිංහල භාෂාව විතරක් දන්නවා කියලා. එතන දෙමළ භාෂාව දන්න පින්නත් අපිට ඇඩ්‍රස් කරලා ලියන්නේ වුණා. අපිට මේක බලා ගන්න පුළුවන්. ඈ? ඉතින් අපිට පින්නත් හුරු නැහැ නේ. ඒක වෙන අමුතු භාෂාවක් වගේ. පින කියන එක පේනවද දැක්කද? නෑ වෙන දැක්කද කියලා හෙව පින. පින් ගැනමයි කතා කරන්නේ. දැක්කද පින? ඊළඟට එහෙම වෙනකොට දැන් ඔයතර ප්‍රශ්නයක් පටවෙනවා. අයියෝ මේ කියන්නේ පින් නැtei කියනවාද? මේ අන්ත දෙකම තියෙනවා. පින තියෙනවනේ. නමුත් පින්නන්නේ බුදුහාඳුරෝ ওই අන්ත දෙක පිළිගන්න එපා. ඔය ආනන්ද දෙක තමයි සසර ගෙනියන්නේ. ඉදිරියට ඉදිරියට යන්නේ. පින් වැඩි කරගෙන නිවන් දකින්නත් බෑ, පව් වැඩි කරගෙන දැන් දකින්නත් බෑ. පින් පව් කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න ඕන. ඒ හඳුනා ගත්තොත් නිවන් දකින්නයි. පින් පව් දෙක පුතියෙන් ගත්තොත් අපිට හොඳ නරක කියන වගේම අන්ත දෙකක් විතරයි. දැන් ඔයතර ප්‍රශ්නේ. මේවෙන් එන ප්‍රශ්න තියෙනවා. ඔය දන්නේ නැතුවට. ඔය අද අහලා තියෙනවා අහිංසක. අහිංසක කියන්නේ හොඳ වචනේ මැව්වාම බොහොම හොඳ කෙනෙක්. කොයි විදිහාරි සමාජයේ ආගන්තුක උපක්ලේශය නිසා රටේ තියෙන ක්‍රමවාද නිසා මෙය පරිවර්තනය වුණා. ඡණ්ඩා නපුරු මිනිස්සු කියලා. ඡණ්ඩා. දැන් හොරෙක් කරේ. හොරා හර කරන එක මොකද අනුන්ගේ දේවල් වලට ගන්න කරනව නෙමෙයි. මිනිස්සු ජීවිත විනාශ කරලා ඇඟිලි කපා ගන්න. මිනිස්සු ජීවිත විනාශ කරලා ඇඟිලි කපා ගන්න එක පිනක්ද? ඈ? දැන් පින් පරිසම් දීලාම නිවන් දකින්නෝ නම් අඟුලි මාර නිවන් දකින්න හම්බ වෙනවද? ඈ? එදින ඔයත් දානෙම ගන්න. දැන් ඔයතර ඔයත් ප්‍රශ්නය. ওই ප්‍රශ්නෙට ඔයත් උත්තරේ කිව්වේ නැහැ. ඔයතර ඔය ප්‍රශ්නේ නැද්ද? අඟුලි මාර කොහොමද නිවන් දැක්කේ? මෙච්චර මිනිස්සු මරලා 999ක් කියනවා. එයා නිවන් දැක්කා.
ඒ ජීවිතේදී ආරෝග්‍ය යක්ෂය රටක්කාව මිනිස්සේ ඒ මිනිස්සත් නිවන් දැක්කා හරි වැඩක් ඒගොල්ල පිනක්ද කරේ එන මේ සමාජික විදිහට පිනක්ද ඈ එන පවක් කරා ඒගොල්ල අවු කරාම නිවන් දැකින්න බෑනේ මුකද මේක තියෙන මේ සෑම කෙනෙක්ම ජීවත් වෙන්නේ පින්නන්නේ චින්තනය හරහා අඬ දෙයි මෙන්න මේ වරදගත්තු එක තමයි ඔයගලට බලපවත්තන්නේ මේ මේක ජීවත් වෙන ලෝකෙට ඉතාම අනර්ගයි අද විද්‍යාව යම් කිසි ප්‍රමාණයකට ගිහිලා තියෙනවා ප්‍රමාණයකට ගිහිලා නැතර වෙලා තියෙනවා ඒක ඉංග්‍රීසියෙන් කරනම් කන්ටම් තියරි කන්ටම් කියන්නේ පොකුරක් පැකට් එකක් ඒ වචනේ තියෙනවා පැකට් එක මේ පැකට් එක මොකද්ද එකක් නෙමෙයි පහක් විද්‍යාඥයෝ කියනවා එකේ ඉඳලා පහ තෝරගන්නකොට දැන් 1 2 4 5 හැබැයි ඔක්කොම දසම තෝරගන්නකොට මේ පහ තෝරගන්නකොට අද නූතන විද්‍යාඥයෝ කියන මේ පහ තෝරගන්නකොට ලොකුම විද්‍යාඥයෝ කියනවා දැන් අපි ලෝකේ ගාඩ් දැනගෙන ලෝකෙ කියන්නේ මේ මේකම ලෝකෙ හුඟක් දැනගෙන මොකක්ද මේ පහ තෝරගන්නකොට නමුත් දසම පහක් 1 2 3 4 කියන පොයින් පහ තෝරගෙන දැන් දන්නවා කියලා ඊළඟට මේ නැති පහ තෝරගෙන යනකොට යාර පේනවා පහ පැහැදිලි කරගෙන යනකොට 6 වෙනි කාරණේ තියෙන බව ඒ පාර ඒ විද්‍යාඥයම අහනවා මම මෙහෙම දෙයක් කිව්වද ඇයි ඇයි එහෙම කියන්නේ ගෞතම බුදුහාඳුරු පින්න මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥය එයාද බල ගෞතම බුදුහාඳුරු මොකද පින්නේ බුදුහාඳුරු මේ පහවතරක් නෙමෙයි 6 වෙනි කාරණේ කියන නිදහස දැන් ඒක මනෝ පොබ්බංග මා ධම්මා ඉතින් පටන් ගත්තේ එතන පහ නෙමෙයි පූර්ව අංගේ මන 6 වෙනි එක කියනවා එතකොට ධර්මයේ ඒගොල්ල ඉවරයේ කියවලමක පටන් ගන්නත් විතරයි ඒ කියන්නේ දැන් මේ නූතන විද්‍යාවේ තවම පටන් ගන්නත් විතරයි මුදු තේරු කරගන්න අද මේ මෙච්චර දිනුවගෙන විද්‍යාඥයෝ පටන් ගන්නත් විතරයි අවසානයට පත් උනේ මේ විද්‍යාව කියන්නේ නැහැ යන්න බැරි ඇයි චින්තනය ඒකට මම අභියෝග කරන්න පුළුවන් අභියෝග කරනවා කියමු චින්තනය යන්න බෑ පින්නක් මේ අභියෝග කරන එක කියන්නේ මේකයි ඒ අභියෝගෙ වෙන්නේ මේකයි වෙන මොකුත් නෙමෙයි ඔබට පුළුවන් නම් ඔබ දක්ෂ කෙනෙක් නම් ඔබ විද්‍යාඥ නම් ඔබ හිතන්න තදමින් ඉඳගෙන අදින් ඉඳගෙන හිතන කියලා කිව්වා. කවුද එහෙම දැක්සෙක් ඉන්නේ? අනිත් එක තදින් ඉඳගෙන හිතන්න පුළුවන් මොකෝ වෙන්නේ? ඈ? තදින් ඉඳක් නැහැ නේ. තදින් ඉඳක් නැහැ නේ. තදින් ඉඳන් හිතන්න පුළුවන් නම් තදින් ඉඳක් නැහැ. එතනයි මගේ මේ අභියෝගය. එහෙනම් කාටවත් තදින් ඉඳ දක්වාම හිතන්න බැරුව තියෙන්නේ. චින්තනයේ යම් ප්‍රමාණයකට නතර වෙනවා. අපි මේ ඉගෙනගත්තු මොන භාෂාවක් හරි ගයි ඉගෙනගත්තු හින්දනේ නතර වෙන තැන තමයි සංඥා නැතේ නැති කියන තැන. අර අහිතවස ආලාර කාලා මුද්දකාරාම කියන තැන. එතනට ගියයි කියන එකේ තේරුම එතන දැනගත්තා කියන එකේ තේරුම සසරෙන් නිදහසුන නෙමෙයි. මේ ජීවිතෙත් එක්කම ගත කරනවා. ඒ කිව්වේ පින්නන්නේ. ඔබ ඉගෙනගත්තු වචන හරහා කියනවනම් ධර්ම හරහා කියනවනම් සතර අපාය දිව්‍ය ලෝක හා මනස ලෝක ඒක තමයි ළඟම ඇදීන්නේ කාමාවචර පූර්ව රූපාවචර බ්‍රහ්මතල 16 අරූපාවචර බ්‍රහ්මතල 4න් නවසඤ්ඤාණ අසඤ්ඤා ඇරෙන්න ආකින්චඤ්ඤාතර වෙනකම් ගණන් ගන්න. ඒක සත්ත්ව විඥානත පිටියකින් දැක්ක. ඒ තමයි සතාගේ හිත පවත්තර දැන්. නවසඤ්ඤාණ අසඤ්ඤාණ සිත පවත්තර සමහර වෙලාවට පවතින සමහරට පවතින්නේ නැහැ. ඊළඟට යන්නේ අඳනින්නට ඊළඟට යන්නේ කඳනින්ද ඒක නිසා සමස්ත ලෝකෙම තියෙන භාවනා කොයි කෙනා නීතිරි අරත් වෙන කිසි කෙනෙකුට භාවනා කරලා බුදුන් දකින්න බෑ පින්නම් ඒක නිසා මම කිව්වා ඇයි
හැම භාවනා කරන කෙනෙක්ම නිව සංඥා රාස සංඥාට යනවත් එක්කම අනනින්දට යනවා තදනින්දට යනවා. ඒත් තදනින්ද කරන භාවනා මොකක්ද? හිතන්න පුළුවන්. හිතන්න බෑ. දැන් ඔබට පේනවා ඔබට සිද්ධ වෙච්ච දේ. මෙන්න මේක ඇවිල්ලාත් නේ මේ තථාගත දර්ශනය කියන කතා කරන්නේ. චින්තනේ නෙවෙයි කියන්නේ ඒක නිසා. සම්මා සම්බුදුන් වහන්සේ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් දකින්නේ දර්ශනය. සහ අවස්ත දර්ශන සම්පදාය කියලා කියන්නේ එතන. දර්ශන සම්පත්තියක් තියෙනවා. චින්තන සම්පත්තියක් නෙවෙයි. බුදු කෙනෙක් විරුද්ධ කරන්නේ දර්ශන සම්පත්තියෙන් දැකපු දේ ඔබ භාවිතා කරන චින්තන සම්පත්තිය. බුදුහාමුදුරනේ චින්තනයක් නැහැ. බුදුහාමුදුර හිතන කෙනෙක් නෙවෙයි. හිතන කියන සභාවෙන් අයින් වුණා. ඒ නිසා නොහිත නිකන් සාමාන්‍ය සභාවෙන් එනකොට ඔබ පිළිමයක් දැක්කහම කියන බුදුහාමුදුරෝ හොඳට සමාධිගත වෙලා භාවනා කරනවා. එහෙම තමයි කියන්නේ අපිට පේන්නේ එහෙමයි. ඇයි? නිශ්ශබ්ද නිසා. ඇයි? නිශ්ශබ්ද නේ කියන්නේ මොකද? බුදුහාමුදුර මේ ඉන්ද්‍රිය වලින් සම්පූර්ණ නිදහස් වෙලා ඉන්නේ. හිතන කෙනෙක් නෙවෙයි. පුජ්‍යලයක් නෙවෙයි. පින්නදි මේ හැම කෙනෙක් ගාම ওই ගුණේ තියෙනවා. මේ හැම කෙනෙක් ගාම ওই ගුණේ තියෙනවා. මේ සසර වල දුණු මේ පද්දෙනා මේ අඬ පෙන්නලා සසර අපි අරන් ගියා කට්ටිය තමයි මේ පද්දෙනා. එනම් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පළමුවෙන්ම කියපු දේ ඇතර දැන් ඇහෙන්නව කරට. දේ මේ වික්ඛවේ අන්තා පප්පජ දේන ලෙසේ විතබ්බා කිරුට තේරෙනුන මේ ඉන්ද්‍රිය පහෙන් ගන්න අන්ත දෙකයි එකයි කියලා කියනවා. දැන් ඔයන්ට මොකද කරන්නේ? ඔයද ජීවත් වෙන්නේ කොහෙද? ওই අන්ත දෙක. ওই අන්ත දෙක තමයි ඔබ පිළිගන්නේ. ওই අන්ත දෙකේම තමයි ජීවත් වෙන්නේ. ওই අන්ත දෙකෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මරණයෙන් පස්සේ විසාකා වේවා, අනේ පිළිතුරුමා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ওই අන්ත දෙක. බුදුහාමරගේ ධර්මයේ ඔවගේ වචන. බුදුහාමරගේ ධර්මයේ අප්‍රමාදේන සම්පාදේත ප්‍රමාදේ වේ චින්තනයයි. චින්තනේ දැනගෙන චින්තනේ අඳුරගෙන චින්තනේ වහාමයි. චින්තනේ සදා සතහදාපු දෙයක්. සතහදාපු දෙයක් නිසා තමයි වෙන්නේ භාෂාවල් විවිධ භාෂාවල් තියෙනවා. අපි සිංහල කතා කරනවා, තවත් කට ඉංග්‍රීසි කතා කරනවා, තවත් දෙවල කතා කරනවා. Taman pinnattu urdu. ඒ වගේ එකේ භාෂා තමයි. ඒ සතහදාගත් භාෂා. ඒ සතහදාගත් භාෂාව විවිධ භාෂාවල් තියෙනකොට ඒක සත්‍යයක් නෙවෙයි. සත්‍ය නම් ලෝකිකයි. සත්‍ය නම් ලෝකිකයි. භාෂාව කියලා සත්‍යයක් නෙමෙයි. ඒක නිසා අපිට සත්‍ය දැකෙන්න බෑ භාෂාවක් හරහා ගිහින්. අපි ආයෝත්‍ය දර්ශනය හරහාමයි. ඒ නිසා එන්න බලන්න කියලා කියනවා. එන්න බලව. ඒව බලව කියන්නේ එන්න කල්පනා කරන්න කියන එක නෙමෙයි. එන්න හිතන කියන එක නෙමෙයි. එන්න භාවනා කරන්න එක නෙමෙයි. බලන්නේ කොහෙද? මේ තමා කියන්නේ. තමා කියලා කෙනෙක් ඉන්නවද නෙමෙයි. නමුත් හඳුනන්නේ තමා. තමා කියන එක බැලුවාම දැන් අපිට පේනවා බෞකස ප්‍රේසන්දි අරගෙන දින 77ක් ගියාට පස්සේ ඒ මෞකස මාස 10ක් ඉඳලා දෙවුණාට පස්සේ කුඩුකුරව ඉන්නවස්තාව. ඒතර මෞකස ඉන්නකොට මොන විදිහද අපි හිටියද දන්නවද? අනන්ත ප්‍රමාණ ගුණස්කන්ධයකට නමස්කාර කරගෙන හිටියි මිනිස්සු. අනිසද්ද නෑ වින්නත් හැමින්නේ. මේ අපේ හැම මිනිස්සෙක්ම මෞකස ඉන්නකොට නමස්කාර කරගෙන හිටියා. මොනවද? තමා ළඟ තියෙන ගුණ වලට. ඒක බුද්ධාංකූරය. අන බුද්ධ අංකුරය දැන් දැක්කා. අංකුරය දැක්කද? අංකුරය. අංකුරය දැකේ නැද්ද? බුද්ධ අංකුරය කියලා වැට කියනෝනේ වචනේ. දැන් බුද්ධ අංකුර කියන වචනේ මම පෙන්නුව දැන් කියන දැන. ඒ අංකුරය තමයි පෙන්නත්. ඒ අංකුරය බලන්න කොහොම ලස්සනට තියෙනවද කියලා. බුද්ධ අංකුරය කියලා කියන්නේ. අපි නමස්කාර කරගෙන ආවේ අනන්ත ප්‍රමාණ පිටුමයි. එතකොට අපි ඒ අවස්ථාව හිතන කෙනෙක් නෙමෙයි. ඒක දැන් විතර පැහැදිලි. බෞද්ධයෝ ඉනකොට හිතුවේ නෑ අර ගෝලියත් පිටත. නමුත් ජීවිතේ පවතුනා. ඉදුණ කල්පනා කළා නෙමෙයි. ඒතර මේ ජීවිතේ පවත්තන්න හිතන්න ඕන නෑ. නැති විදිහෙන් ගොඩර උත්තරයක් දෙනවා. දැන් බෞද්ධයෝ ඉන්න වෙනකොට හිතුවද? ඈ මේ අම්මයි බෞද්ධ තමයි මම ඉන්නේ. මම පෙකිනි වලින් ඇල්ලේ තමයි ඉන්නේ. ආහාර මල පුත්‍ර ගන්න පෙකිනි වලින්. කොහොම හිතුවද? මොකද? දැන් අපිට පෑදීලිව පේනවා අපි ආපු ගමන. මේ ගමන් මම හොඳට පැහැදිලිව තමයි පේන්න ඕන බින්න. මේ අපි ආ ගමන් පිළිවෙල පේන්න ඕන. එතකොට අපිට පේනවා යම් ප්‍රමාණයක් පේනවා මුල ටිකක් හොඳයි අපේ. මුල ටිකක් පැහැදිලිව පේනවා. මේ ගමන් මම නිර්පෙණි පින්නත් නිවන් දකින්න බෑ කාටවත්.
මේ තමන් ආපු ගමන් මග නොදැන නිවන් දකින්න බෑ. ඔතන මෞකසෙන් මෞකසෙ කොහේ ඉඳලා ආවද කියලා වැතුසයන් යන්න ඉප දැම්මා. වැතුට ඒක පේන්නේ නෑ. දැන් කියන්න ඕනේ මෞකස ප්‍රේහන් දිගත්ත ඔබට පිළිගන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රායදිල පේනවා. අහවල් මෞකසට මම එම්වා කියලා ප්‍රාර්ථනා කරේ නෑ. මේ ජීවත් වෙනකොට කියනවා මරණන් පස්සේ කියනවා ඔබ අපේ කුසේම උපදින්නේ එහෙම කියලා කියනවා. නමුත් කිසි කෙනෙක් කිසි අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි කියලා ගෙන්නව ගත්තේ නෑ මේ කෙනෙක්ට. මේගොල්ලන්ට කියලා යන්නේ නැහැ. අම්ම තාත්තට කියලා යනවද? නමුත් අපි සසර ජීවත් වෙනකොට යම් කිසි එක මුතුකමක් තියෙනවා. කියලා ආවද? මං අහවල් මවකස උපදිනවා කියලා කියලා ආවද? ආවා මවට කියලා යනවද යනවා කියලා. දැන් බලන්න මේක හොඳට පැහැදිලි නේද කියලා. එහෙමනම් මේ කියලා ආවකමක් ඒ කියන්නේ නෑකමක් කැමතක් උඩාවු ගේ ගන්න නෙමෙයි. මේ අතරමං වල යනකොට කොයි ගණි කොනේ වුණා. නන්ද සංසාරේ අතරමං වල යන්නේ. යනකොට කොයි ගණි කොනේ වුණා. ඒ ගොඩොඩු දැන අල්ලගත්තා. ඒ අල්ලගත්තා සමහරට හිම තියෙන්නේ නෑ. දැන් විතර පේනවා මේ ගමන ඉස්තර ගමනක් නිවැරදි වෙන ගමනක් නෙවෙන බා මේ හැම කෙනෙක් මෙහෙමයි. ඒක තමයි පිටන්නේ භයානක දේ. පොලිස් සහතිකේ යෝයතු ගත්තේ නැහැ. මොනතරම් විභාග පාස් කළ සහතිකේ ගත්තත් මේ සහතිකේ නැත්තම් මහ භයානක තරම්. මොකද මේ සහතිකේ ඔබට ඕන දැනක උපදින්න පුළුවන් කියලා සහතිකයක් තියෙනවා. ඒ සහතිකේ කියන නම මොකද්ද? සක්කාය දිට්ඨි සහතිකේ. සක්කාය දිට්ඨිය දිනනනම් ඔබට ඕන දැනක උපදින්න පුළුවන්. මේ මව කුස විතරක් නෙමෙයි. එරිදං කු ඔයක නැත්නම් එකපාරක් දෙපාරක් කරන පිටරේක ඕන තැනක පහළ වෙන්න පුළුවන්. මොකද සත්‍යෙ පිගලිය කියන මේ පිළිගැනීම මේක වැරදි මතයක් වැරදි දෘෂ්ටියක් කියන එක. අතාරේ දර්ශනයේ බින්නක් නෙයි. සත්‍යෙ පිගලික් නෑ. සත්‍යෙ පිගලික් නැත්නම් දෙවියන් දන්නේ කියලා ඊළඟට ඔය ඇතර පැහැදිලිව පේනවා. තමන් කියලා නැත්නම් අනුන් කියලා කෙනෙක් ඉන්නවද කියලා පේනවා. තමන් කියලා කෙනෙක් නැත්නම් අනුන් කියලා කෙනෙක් ඉන්නත් නැහැ. එතන මේක හරි ගැඹුරුයි. තථාගතයන් දර්ශනේ ඉතාම ගැඹුරුයි. මේ ලෝකේ හැසිරෙන්නේ සත්‍යෙ පිංගලෙක් දෙවියන් බ්‍රහ්මෙක් ඉන්නවා. ලෝතරා බුදුහාමුදුරුවෝ මේක අපිට පෙන්වලා දෙන්නේ මේ ඉන්ද්‍රිය පහ හේතුඵල ධර්මයක් වශයෙන් පවතින බව. මේ කවුවක් කරපු දෙයක් නෙවෙයි. තමන් කියලා පුජ්‍යලෙක් කරපු දෙයක් නෙවෙයි. නිදි හේතු නිසා නිති පල ඇතුව හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. හේතු ප්‍රත්‍ය සම්බන්ධව ගණකොට මෙහෙම ඇපින්නවා. අපි පරිමේම කියනවා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ බණපොතේ විදිහට කියනොත් නම් මුකුත්ම දන්නේ නැහැ කියන එක. විද්‍යාව නම් මුකුත් දන්න. අවිද්‍යාව කියන්නේ මුකුත් දන්නේ නැහැ. ওই බණපොතේ කියන විදිහ. බණපොතේ කියන එක මේ ත්‍රිපිටකේ බලන්න ඕන. මේක තමයි ත්‍රිපිටකය. මේ හැමෝම ගාව ත්‍රිපිටකයක් තියෙනවා. පිටු තුනේ පොතක්. ඒ පිටු තුනේ පොතේ ආයෙන්නේ මම නම මන. ඔච්චරයි පිටු තුන. මම නම මන. ওই පිටු තුනේ පොත තමයි තියෙන්නේ හැමෝටම. ওই පොත කියවන්න ඕන. එතන තියෙන අවිද්‍යාව කියන දැන ගන්න ඕන. එතන බලන්න ওই පොතේ දැන් පුස්කල පොත ගත්තොත් ඒක අල්මාරියේ තියෙන අවිද්‍යාව කියලා වචන. බණ පොත. මේ ත්‍රිපිටකේ ගත්තොත් මේ තුන් පිටකේ ගත්තොත් මෙතන අවිද්‍යාව පොතක් තියෙනවා. තමන්ගේ තදනින්නේ තමන්ගේ තදනින්න තමන් මුකුත් දන්නේ නැහැ. අන්න මුකුත් දන්නේ නැත්නම් තමන් ගාව තියෙනවා. එහෙනම් ඔබ යම් තැනකට ආයිති වෙලා තියෙන මේ හැම කෙනෙක්ම මේ දන්නේ නැහැ කියන හැම කෙනෙක් සෑම උගතෙක්ම ආයිති වෙච්ච දැන් තැනක් තියෙනවා. මුකුත් දන්නේ නැතන. ඒ තමයි තමන්ගේ තදනින්න. ඔයි දන්නවයි කියලා දැන චින්තනිය හරහා අවිර දිනේ කොහේ වෙලා තදනින්නේ අවරි. දැන් ඔබට පේන බොහොම ලස්සනට දෙපැත්තක් තියෙන මේ චක්‍රයේ පළු දෙකක්. එකම චක්‍රයේ පළු දෙකක්. එක පළුවක් අව අනිත් පළුව පුර. පුර පළුව මොකද්ද? පුර පළුව තමයි තදනින්නේ. මොකුත් දන්නේ නැතන. ඒක තමයි ඇත්ත කතාව. ඒක ඇත්ත පුර. අව කියන්නේ මොකුත් දන්නදද? මෙන්න බලන්න ඔය හදිච්ච එක. දැන් ඔයතන මොකද තියෙන බෝධි? අවබෝධි. අවබෝධි දිනයි කියලා කියන්නේ ඒකයි.
ඒ නියම අවබෝධය තියෙනවා. අනුන්ගේ ගැතු දැනුමක් තියෙනවා. තමන්ගේ දැනුම? තමන්ගේ දැනුම නැහැ. එතකොට චක්‍රයක් ගත්තොත් එක පළුවක් තමන්ගේ තදනින්ද අනිත් එක අවදි වෙච්ච එක. මේ අවදි වෙච්ච පළුවේ තමයි භාවනා කරන්නේ සීල් ගන්නෙ ওই හැම කටයුත්තක්ම කරන්නේ. ඊට පස්සේ ආපහු වෙද යන්නේ. තදනින්ද යම කුද්දන්නේ. අර සිනුත් නැහැ භාවනාවලුත් නැහැ මොකද? ආවත් එකෙන් අවදි වුණාට පස්සේ භාවනා කරනවා සීල් ගන්න මේක. මෙහෙම නෙවෙයි දොතර. එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන් දෙයක් ඉන්න කට්ටිය. මෙහෙ උපදින්න ඉන්න කට්ටිය. බෑ බින්න. මෙන්න මේකයි වෙන්නත් මේ බුද්ධ දේශනාවේ කියන කැපුවේ. එතකොට සමස්ත ලෝකෙම ඔයි කියන පැත්තෙන් ආයුධාර තියෙන පැත්ත තමයි ගිනිච්චේ. ඒක තමයි භාෂාවල් ඇති උනේ, චින්තනයේ ඇති උනේ හැම දෙයක්ම. චින්තනය ගෙනියන්න බෑ. තමන්ගේ සංඥාව ඇති නැති වෙනද ගියට පස්සේ චින්තනය ඇති වෙනවා. ඊළඟට වැඩෙන්නේ අර නින්දට. ඊළඟට වැඩෙනොත් අද නින්ද. මේක තමන්ගේ ධර්මයක් නෑ. මේ ටික ඔබ දන්නේ නෑ. අන දන්නේ නැති අවිද්‍යාවක් ඔබේ ගාව තියෙනවා. දන්න පැත්තකුත් තියෙනවා. දන්න පැත්ත මොකද්ද? දන්න පැත්ත මොකද්ද? පුරමතර දන්නේ. අවපැත්ත. ඇයි අවපැත්තේ කියලා කියන්නේ? ඒ කියන්නේ පින්නන්නේ ඉන්ද්‍රිය අවදි වෙනකොටම අපි අහනවා මේ පේන්නේ මොකද්ද කියලා. තමන්ගේ ඇහි මේ සිදුවීම ඇති වුණේ. වර්ණ ඡායාව ඇති වුණේ අපි තමන්ගේ ඇහි. ඒ ඡායාව සම්බන්ධව අපි අහන්නේ පිටකෙනෙකුගේ. මොකද්ද මේ මඩ මේ පේන්නේ? මොකද්ද මේ රාත්‍රියේ මඩ මේ පේන්නේ? මොකද්ද අයිය මඩ මේ පේන්නේ? කියලා අපි අනුන්ගෙන් අහන්නේ. අනුන්ගෙන් අහලා ඒ වචනේ අපි දාගන්නේ. අර භාෂාව හරහා. දුර මෙතන සිදුුනේ වෙන ක්‍රියාවක්. අපි වචන වලින් දාගත්තේ පවත් ක්‍රියාවක්. ඒකයි භාෂාව වැරදි කියන්නේ. ඒකයි ඒක වැරදි. භාෂාව වැරදි කියන්නේ එතන භාෂාව වැරදි කියන පේනවා. නමුත් සමාජ රෝගේ පිළිගන්නවා. පොල් ගෙඩියක් දැක්කම අපි කවුරුත් පොල් කියලා පිළිගන්නවා. නමුත් පොල් අපි දකිනවද? ඇහැට පොල් එනවද කියලා ඇහුවේ. ඇහැට පොල් ආවොත් ස්පිරිතාලේ යනවා. දෙවෙන්නේ. ඇහැට එන්නේ? ඡාය. මොන ඡායවද? තියෙන දේක ඡායවද? තියෙන දේක ඡායවද එන්නේ? නැති දේක ඡායාව. ඇයි? තියෙන දේ කියන්නේ? දැන් ඔය අත කියනවා තියෙන දේ කියලා ගන්නේ ඔන පොල් ගෙඩිය. පොල් ගෙඩියේ ඡායාව පේනවා කියලා කියනවා. එහෙමනේ කියන්නේ. දැන් ඔයගොල්ලෝ පොල් ගෙඩිය තියෙන වගේ පේනවා. මම කියනවා ඔයාලට තියෙන එක පේන්නේ නැහැ තියෙන දේ. මොකද වෙලා තියෙන්නේ? පොල් ගෙඩියක් තියනවාද? පොල් ගෙඩියේ ඡායාවක් නැහැ පින්නත්. ඡායාව තියෙන්නේ ආලෝකේ. ප්‍රතිවිරුද්ධ පැත්ත. ආලෝකයේ අන්ධකාරය තියෙන්නේ එකට. අන්ධකාරයේ තියෙන ඡායාව තමයි අපිට පේන්නේ. අර පොල් ගෙඩිය දිහා බලනවා. මම කියන පොල් ගෙඩිය ඡායාවයි කියලා. ඡායාව කොතනද තියෙන්නේ? ආලෝකයේ තියෙන. නමුත් අපි කතා කරන්නේ පොල් ගෙඩිය ගැන. ඒක නමයි මම කියන්නේ. අපි එකතු කරන්නේ ඇහෙන් මොනවද ඒක උඩ? අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් එකතු කරන්නේ මොකද්ද? ඡායාව. මොන ඡායාවද? ආලෝකයද? අන්ධ ඡායාව. අන්ධය අන්ධකම එකතු කරන්නේ නැතුව වෙන මොකක්ද එකතු කරන්නේ? ඒක තමයි ප්‍රත්‍යඥාන. දැන් ප්‍රත්‍යඥාන බව පේනවා. එකතු කරන්නේ දැන් මේවා ඇවිවේ නෑ නේද? කවදා කුබ්බේ අනුසුතේ ධම්මේතු. ඇවිවේ නෑ නේ මේවා. දැනගෙන හිටියේ නෑ නේද? දැන් මේ Taman එකතු කරන්නේ දැන් හිතන්නේ දැන් ඡායාව. දැන් අපි කියන පොල් ගෙඩිය. දැන් පොල් ගෙඩිය ඡායාව නේ වැඩි කරන්නේ කියලා කියන්නේ. පොල් ගෙඩිය ඡායාවක් තියෙනවද? ඈ? යම් කිසි වස්තුවක් ගත්තාම මේක ඡායාවක් තියෙනවද කියලා ඇහුවේ. ඒක උයත් දන්නේ නැහැ නේද? කොච්චර ගැඹුරු විද්‍යාවක්ද? අද මේ නූතන විද්‍යාඥයෙක්වත් ඒක දෙන්න කියලා දන්නේ නැහැ. නූතන විද්‍යාවෙන් පාවිච්චි කරන්නේ වචන වැරදි විදිහට. අර ආවපැත්තෙන් කතා කරන්නේ. ඒ කියන්නේ පින්නන්නේ මෙන්න මේකයි. දැන් සූර්යා ගත්තොත් අපිට මොනවද ලැබෙන්නේ? අපි කියනවා ආලෝකය. සූර්යාගෙන් අපිට hama එන්නේ. සූර්යාගෙන් පායන්නේ අන්ධකාරය. සෙවණැල්ල. සූර්යාගෙන් පායන්නේ සෙවණැල්ල. සෙවණැල්ල තුලින් ආලෝකය. එතකොට දැන් සෙවණැල්ල යම් තැනක තිබෙනවා නම් ඒ සූර්යාගෙන්ම පායන සෙවණැල්ල ඒ සූර්යාගෙන් පායන ආලෝකේ ඒක පසපසම පායන. එතකොට දෙක. මොකද්ද? ආලෝකයයි අන්ධකාරයයි. සත්‍යම. නමුත් අපිට පේන්නේ නැහැ. ඇහැට තේරුම් කරගන්න බෑ. ආලෝකයයි අන්ධකාරයයි වෙන වෙනම. දැන් වස්තුවකට වෙන්න අපි කියන වස්තුවේ මොකද? වස්තුවේ ඡායාව. වස්තුවේ ඡායාව නෙමෙයි අර ආලෝකයේම තියෙන සෙවණැල්ල තමයි ඇහි පිහිටන්නේ. ඒක වස්තුවක් පිටවද? ඒක තමයි පින්නන්නේ නාම රේණු කිව්වේ. අත කන නාසය දිව ශරීරය මන. ඒක තමයි ළඟමයි තියෙන්නේ. ඒක බිඳුව නෑ කියන්නේ මොකක්ද? හයි.
නිසා අන්න 60 වයස් වෙනු ධම්මදින්න. එතකොට ධම්මදින්න කවුරුත් ධම්මදින්න වෙනවනේ. හත වයස් තුනක්. අය බින්දුවට ආවට හැමෝම ධම්මදින්න. මේක තේරෙනවද? හත උයතරට 60 වයස් වෙන්නේ නැහැ නේ. ඒකනේ අපරාධය. හත බින් 6 බින්දුවට ආවන. 6 බින්දුව කියන්නේ 6 ඇස කනනාසය දිව ශරීරය මන. ඒක බින්දුවට එනවා කියන්නේ මේකේ නිදහස උනා. එතකොට 60 වයස් ඒ 60 වයස් තුනම අපි ආනන්දරය ගන්නේ ධම්මදින්න. ධර්මයේ ධර්මයේ දිනුවා ධම්ම කියන්නේ මේ 6 නේ ධර්මයේ දිනුවා ධම්ම දින්න 60 වයස් වෙනු ධම්ම දින්න රාතන් වාසිකෙ නිත් දැන් මේ 6 නිදහස් උනා ඔය ඉන්නේ කාණ්ඩනේ වාසිනේ කරන මේ කාණ්ඩ කියන්නේ රූප කය වාසිය දැන් එදටත් වෙනිනවා ආගන්තුක භික්ෂුන් වහන්සේලා අන්න ආගන්තුක භික්ෂුන් වහන්සේලා කවුද ආගන්තුක භික්ෂුන් වහන්සේලා මේ අප කන්නාගේ දිව හරි ඒගොල්ලන් ඒගොල්ල එනවා වන්දනා එනෝ යනවා වන්දනා වෙනවා ඇවිල්ලා මොකද කියන්නේ මේකේ දානවා මේකේ තියෙන කැටයම් තියෙනවා කියලා කියනවා කැටයම් මොනවද ඇහෙන් ගත්ත කැටයම් කනෙන් ගත්ත කැටයම් නාසයෙන් ගත්ත කැටයම් දිවෙන් ගත්ත කැටයම් කයෙන් ගත්ත කැටයම් මනෙන් ගත්ත කැටයම් මේකේ තියෙන කැටයම් තියෙනවා කොහෙද මේ කැටයම් තියෙන මේ කර්මලේ ඉතින් මේක හොඳට කැටයම් ගල තියෙනවා කවුද දකින්නේ මේක ආගන්තුක භික්ෂුන් වහන්සේලා පංචකෝ ආගන්තුකේ උපක්කලේ කියුවා. ආගන්තුක ගම එක දකින්න. ආගන්තුක කට්ටිය දකින්න. දැන් ආගන්තුක කියන්නේ පස්සේ නේද කට්ටිය. දැන් මමකෝ මේ වෙලා. ඒ මොකද්ද මේ මොකද්ද කියලා අහනවා. ඒ කෙලෙස්. භික්ෂුන් වහන්සේ දකින්න. දැන් මොකද වෙන්නේ? දැන් රහතන් වහන්සේ දන්නවද? කනුලේ නේ ඉන්නේ. දමදින්න. එයන්ට කවදාවත් උඩ බලලා නැහැ. උඩ බලලා නැහැ. නමුත් එයාට කියනවා අර වන්දනාවේ කට්ටියට මේ පද දෙනාට කියනවා. මම අතු ගන්නකොට අතු ගන්නෙ මොකක්ද? මේක පිළිඳු ගන්න. මේක ඇතුළේ පිළිඳු කරනකොට මොනවද දැක්කේ? නාමල් රේණු දැක්කා. නාමල් කියන්නේ පිපිච්ච නැති මල් වල රේණු. මොනවද? ඇහෙන් ගත්තේ ඒවා කණෙන් ගත්තේ ඒවා එකක්වත් ඔක්කොම මේ ඔක්කොම මිත්‍යා ඡායාව. ඒව පිළිදු කරනකොට දැක්ක නාමාරයෙන් විතරයි මේකේ තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහෙන් මේ අරූප মানে අනාදිමත් කාලේ තියෙනවා කියන එක ගෙනාවට මේකේ තියෙන්නේ නාමාරයෙන් විතරයි මේ අරූප පර්වතිය තියෙන්නේ. වෙන මොකුත් නැහැ. නමුත් ඒක අපි කොච්චර අල්ලගෙන ඉන්නවද? ඒක අල්ලගෙන ඉන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා තමයි රූපස්කන්ධය කියලා ඒකත් එක දරාගෙන වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ හතරකින් නාමස්කන්ධය අල්ලගෙන ඉන්නවා. ඒක මහා ප්‍රබලයි. මහා ශක්තිමත් නමුත් ඇහැට පේන්නේ දැන් පේනවා අනාදිමත් මේ පර්වතේ මේ පර්වතේ ජය ගන්න කැමති නම් මේ පෙනෙන අන්ත මේ පස් දෙනා පෙනෙන අන්ත ගන්න එපා ඒ අන්ත ගන්නකොට වෙන්නත් මේ චින්තනය ඇති වෙනවා මේ විදියට සිතක් ඇති වෙනවා අපි පිළිගන්න අපි කියනවා චිත්තක්ෂණයක් කියලා බණපොතේ කියන ඒ සිත භවදිනවා ඒකල අපි කියනවා තිටිය කියලා ඒ සිත විනාශ වෙනවා අපි කියනවා බංග ඒ කියනවා සිත උපාද සිත තිටිය තිතක් භංගය උපාදිනි භංග සිතක් ඇති වෙනවා තිබෙනවා නැති වෙනවා කාගෙන මේ ධර්මයේ මේ ධර්මයේ තමයි පෙන්වන්නේ හින්දු ධර්මය දැන් ඔයතුර කොයි පැත්තට ගහලා තියනද කියලා බලන්න මේක තමයි තියෙන්නේ ඇති වෙනවා තිබෙනවා අද වෙනකොට බාහිරට ආගන්න බුදුදාසින්ට ඔක නෑ බින්න බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් තියෙන්නේ ඇති වෙන දැනම නැති වෙන යමක මහා නෑන්ගේ මානිය බින්නේ යමක මහා ප්‍රාතිහාර්ය පෑවා අපි මේ මේ ඔක්කොම නෑ අය ඇයි බමුණන්ගේ දරුවෝ දැරියෝ ඉක්කු වෙන්නේ ඒ නිසා නෑ අය නෑන්ගේ මානිය බින්නේ බුදුහාමුදුරු මොකද කරේ යමක මහා ප්‍රාතිහාර්ය මොකද යමකේ ඇති වෙන දැනම ඇති වෙන දැනම නැති වෙන අද නූතන විද්‍යාඥයෝ ඉන්නන්නේ උගා දුරට උතෙන්ට ගිහින නතර වෙලා ඒගොල්ල පින්තූරෙන් පෙනලා අහනවා පින්තූරයක් ඇදලා පෙන්නනවා මේ ඇති වෙන දැනම නැති වෙන එක පිළිගන්න පුළුවන් ඒ කියන්නේ ඒ දිහාට චින්තනයෙන් යන්න බෑ වින්නත් ඇති වෙන දැනම නැති වෙන නම් චින්තනයෙන් ඒ දිහාට යන්න බෑ ඒ කියන්නේ ඇති වෙන එක බලන්නත් බෑ
නැති වෙන එක බලන්න. මේ මාත්‍යතාවද දැක්කේ. සාන්දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දැන් අපිට පේනවා. සාන්දිට්ඨිය කියන්නේ අතීතක් නෙවෙයි වර්තමානක් නෙවෙයි අනාගතක් නෙවෙයි. දැනුත් නෙවෙයි. සාන්දිට්ඨිය කියන්නේ මේ කාලේ අතීත වර්තමාන අනාගත කාලත් වෙන තොරයි. ඒ ගුණේ. ඒක තදාගත දර්ශනයෙන් ලැබෙන්නේ. අතීතය රහු වෙන්නේ නැහැ. වර්තමානයට රහු වෙන්නේ නැහැ. අනාගතයට රහු වෙනවා. ඒක රාගන්නාද කොතනද ඉන්නේ? බුදුආන්දර කොතනද ඉන්නේ කියලා දැන් අපිට පේනවා. දැන් ඔබට ওই ධර්මයේ තියෙනවද කියලා බලන්න. අන්න ඔබ හෙටෙන්ට ඇවිල්ලා ඉන්නනම් ඔබ සාන්දිටිකයි. කොතනේ වෙයි ඉන්නවනะ? ඔබට අතීතය ගැන ඉන්නේ නැහැ. අතීතේ ගැන කොම්කුරේන්නේ නැහැ. අදවතේ ගොම්පර ආත්මමරුණා මුත්තමරුණා දරුව මරුණා අයියාක්ක මරුණා අරයට වඳ දුන්නා මේ අය කුලදකාරයා ඔය ඔක්කොම හදවතේ තියෙනවා ඔක්කොම කුර අලුපොඩි ඔය අලුපොඩි තමයි ඒ ළඟට ආපහු දෙයක් කෙනෙකුට ඉස්සරහට අනාගතේ මතක් වෙන්නේ මේ අලුපොඩි අතීතින් ආපු අලුපොඩි එකක්වත් නැහැ වෙන්නත් ඔය අතට කොච්චර මේ බණ ඇහුවල අලුපොඩි තියනවද සමහර කට්ටියගෙන මගේ පුතා නැති උනේ කියලා කොහෙද මගේ පුතෙක් හිටියේ හිටියනේ මේක බලන්න බුද්ධ විද්‍යාවේ මේ බුද්ධාරයන් යනවා කියන්න පුළන්ද බුදුහාඳුනම කියනෝනේ මේ බලන්න හරි ධම්මපදන්ත කතාවකින් වෙන්නවනේ පුතෝ පුත්තා පුතෝ දන එමෙද අත්තාති දනං අත්ති ඉති බාලෝ විහංච අත්තාහේ අත්තනෝ නත්ති පුතෝ පුත්තා පුතෝ දන නේ තමාර තමාවන්න තමන්න ධනෙ තියෙනවා වස්තුව තියෙනවා දරුවෝ ඉන්නවා එහෙම කිව්වට එහෙම දෙයක් මේකේ නැහැ මේ තියෙන සම්පූර්ණම ස්කන්ධ ස්කන්ධ කියන්නේ කොටවල් රූප ගොඩාක් තියෙනවා විදි විදි අනේක උප්පණය වෙන එක එක දෙක වෙන්නේ නැහැ පින්නම් දෙක තුන වෙන්නේ නැහැ එක එකේදී මිතුරු නැතු නැති වෙනවා දෙක දෙකේදී මිතුරු නැතු නැති වෙනවා ඒ නිසා තමයි රූපණය කියන්නේ එක දෙක වෙනවා නම් රූපණය නෙමෙයි ඒ කියන්නේ කේස් ඉදෙන්නේ නැහැ ඇඟ රැලිවටෙන්නේ නැහැ අම රියලෙන්නේ නැහැ බුද්ධ දර්ශනේ දරුවු ඇයි එහෙම පවතලා ඉගෙන තැහෙන ධර්ම නැහැ පින්නම් තථාගත දර්ශන ඉතින් මේ කියන්නේ ඔබට මේ තථාගත දර්ශනය පැහැදිලිව තියෙනවා. ඒතර මේ අපි ලබාගෙන තියෙන දේ එක අසුර සැනියක් පවතින දෙයක් නෙමෙයි. ගංගාවට ඇඟිල්ල දැම්මොත් ඔය හොලඟල දැම්මොත් ඊළඟ පාරේක දාන්න බෑ. ඇයි? ගංගාවේ ජලියත් පාරට ගමන් කරනවා අපි දැක්කනේ දැන්. එතන ඒ වතුර අල්ලන්න බෑ. ඇඟිල්ලේ ඇඟිල්ල ඒ නීතිය උඩම වෙනස් වෙනවා. මේකයි ගමන් කරන එක. ගලාගෙන යන එක. ගලාගෙන යන්නේ ක්‍රම දෙකකට පින්නත් එකක් අපි විද්‍යානුකූලව කියනවා තේජෝ ධාතු අරගෙන සංකතයට දැවෙනවා අනිත් එක තමයි අසංකතයට දැවෙන සංකතයට අසංකතයට දැවෙන අතර තමයි අපේ ජීවිතය කියන එක පවතින්නේ ඒක ජීවිතයක් පවතින්න පුළුවන්ද මොකද මේ සංකතයට දැවෙනවා කියන්නේ සංකතයට දැවෙනවා කියන්නේ මොකද්ද සංකතයට දැවෙනවා කියන්නේ පින්නත් මේ හීට් එක වෙනද H මේ රශ්මිය සමානයි දහම බිංදු 26යි 6යි 6යි 2යි 6යි ඒ ඉලක්කමින් කිව්වේ ඒක අනන්ත දහම මොකද්ද බිංදු 26යි දහම දෙදේලා බිංදු 26යි එතකොට එකක් නැහැ 6යි බිංදු 26යි 6යි 6යි 2යි 6යි මොකද මේ මේකත් ඉලක්කම් වලින් නිසා සංකතයි මින්න මේ ගාන නින්දරක් ගාව කිසිම කෙනෙකුට දෙනෙකුට ජීවිතයේ කෙනෙක්ව පවත්වන්න බෑ. එතකොට මේ කියන්නේ එතකොට එකක් නෙමෙයි. එකට අඩු. එතකොට මේ කියන්නේ ගින්න මොකද කියලා අපිට පේනවද? මේ පෙනු පැත පේනවද? මේ ගින්නේ පෙනු පැත පේනවද කියලා ඇහුවේ. මේ පෙන්නේ පින්නත් මේ ගින්නේ තියෙන අර තද පැත්ත නෙමෙයි අනිත් පැත්ත දැන් සීතලේ කියන පැත්ත සීතලේ කියන්නේ මොකද්ද ඒ ගින්නමයි චක්‍රයක එක ගින්නේ ඉඳලා තදම ගින්නේ ඉඳලා අන්තිම සීතලම දක්වාම තියෙන්නේ චක්‍ර පළ දෙකක් ඒතර සීත කියන්නේ ගින්න කියන්නේ ගින්න එතකොට අර කිව්වේ ඒ කියන අවස්ථාව ගත්තත් එක පළුවයි ඒක එක පළුවක් මොකද්ද සංකතයේ දැවෙන එක ඉලක්කම් නැලා ඉලක්කම් දැන ඒ දැවෙනවා කියන්නේ දැන් අපි කියන වාහනයක් ගන්න පෙට්‍රල් දැම්මම
ඒක පත් වෙලා ආලා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා යම් කිසි දුමක් පිට වෙනවා. ඒ පිට වෙන්නේ දෙවිකයන්ගේ හරියට. අයිතරි ශක්තියක් බවට පරිවර්තනය වෙන විනාශ වුණා. ඊළඟ වෙන්නත් නේ දැන් ඒ ඒ නීතිය ගත්තාම ඒ දැවිල පිට වෙනවා. දැන් අපි ගත්තොත් ආහාරය. ඒ ආහාර ගන්නේ අපි හපල කෑවා. මොකද වෙන්නේ? යම් කොනසක් මන මුත්‍ර වශයෙන් පිට වෙනවා. ඒක දැවෙන්නේ කොහොමද? සංකතේ. සංකතේ දැවෙන්නේ. ඊළඟ අපේ ගාව තියෙනවා මේ ජීවිතේ සංකතේ දැවෙන්නේ. දැන් මෙහෙම කිව්වොත් තේරෙනවා. ගින්නක් ගාවට ගියොත්. තද ගින්නක් ගාවට ගියොත් ඒක තවහක් වෙරෙයි. පුච්චර දනකන වගේ තනකට ගියොත්. කොහෙද දරාගෙන ඉන්න බෑ කිච්චෝ ගින්නකට ඉන්න. බොහොම රස්නේ කියලා. නමුත් ඒ ගින්න රස්නේ කියලා අපි ආයත් වෙමු. මේ බත්තු වෙන, හැම වෙන, ගෑස් වගේ දේවල්. නමුත් පෙන්වන්නේ අපි ආහාර ගන්නකොට මේක කොච්චර කින්නද? මේකෙත් තියෙන ලිපා. මේ තමන්ගේ ශරීරෙත් තියෙන ලිපා. මේ දාන ආහාරවලට මොකද වෙන්නේ? දැවෙනවා. කොහෙද දැවෙන්නේ? සංකතේට දැවෙනවා. අන්න අර බින්දු ගන්න වෙන්නේ. දැවිලා පොඩු වශයෙන් කොටහක් යනවා. දහදිය වශයෙන් කොටහක් යනවා. මලමුත වශයෙන් කොටහක් යනවා. ඒක සංකතේට දැවුන නිසා. එතකොට ඒ අතරේ තමයි හොඳයි ඒ රස්නේ අපිට දැනෙනවලු. දැනෙනවද මොකෝ වෙන්නේ? අපාය දැන් තියෙනවද කියලා දැන් අපිට පේනවද? අපාය තියෙනවා, අපාය දොර පොඩ්ඩක් වැහිලා තියෙනවා. ඔකේ අරුණොත් මොකෝ වෙන්නේ? ওই රස්නේ දැනින පටන් ගත්තොත් මොකෝ වෙන්නේ? ආපහු වෙනගින්නක් ඕන නැහැ වින්නවත්. මේ මේ ශාරීරියෙම තියෙන ඔකේ විවෘත වුණොත් ඔය ඇතර තව ගින්නක් අවශ්‍ය නෑ අපාය වෙන්නේ. එහෙනම් මේක ඉල්ලන්නේ නෑ. ඒත් නමුත් අපාය කොහොම හරි වැහිලා තියෙනවා. නමුත් සමහර විට ගිනි ගන්නවා. ඒක ගින්න කොච්චර තියෙනවද කියලා දැන් තේරෙනවා. අපා. එතන එතන දැගෙන්නේ ඒ දැවෙන්නේ සංකතේක. සංකතේ දැවෙන්නේ. එතන දැවිලා මොනව හරි ඉතුරු වෙනවා. එතන දැන් අපේ ගාව තියෙන ලිප සාමාන්‍ය ලිපකට වැඩිය ඒ ලිප. දැන් ආහාරය ගත්තාම අන්තිම තාම දෝලිය අලි බවට පරිවර්තනය කරන දා. නමුත් නැති යමක් ඉතුරු වෙනවා. ඒක නිසා සංකතේ. අසංකතේ දවණ එකකුත් තියෙනවා අපේ ගාව. අසංකතේ දවණ එකකුත් තියෙනවා. දැන් කියන්නේ මෞකස ප්‍රේසන්ට් ගන්නකොට වෙන්නේ නැති ඇහැට පේන්නේ නැති. කුඩා සූක්ෂම දකින කණ්ණාඩියක් අරගෙන බැලුවොත් වෙන තරම් පොඩි ශක්තිය. ඕකේ. ඒ අවස්ථාවේ එච්චරයි තියෙන්නේ. ඊළඟ අවස්ථාවේදී ඒක තමයි දෙකද එනවා නෙමෙයි. ඇවිල්ලා එතනක් නැති වෙනවා. එහෙමම මෞකස හරි තප්පරයකට දසකෝටි වාරයක් මැරෙනවා. තප්පරයකට දසකෝටි වාරයක් උපදිනවා මෞකස. ඒ බෑවල දැනුත් ඒ විදිහට වෙනවා. දැන් කොච්චර කරලා තියෙනවද? කොච්චර ඉදිරියට ගියාද? ඒක පේනවද? ඒක අසංකතේද? දැන් දොන අපේ දැවීම් දෙකක් තියෙනවා තේජෝ දාතුයෙන් එකක් සංකතේට දැවෙනවා එකක් අසංකතේට දැවෙනවා. එතකොට මේ සංකතේට අසංකතේට මේ දැවෙන අතරේ ජීවිතයක් පවතින පුළුවන්. හා මේ ජීවිතය කියන දේක් පවතින පුළුවන්ද කියලා අහන්නේ. ඒක විද්‍යාඥයෝට මේක තේරෙනවා වින්නදී මම මේ කියන කතාව. දැන් විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. එනවා විද්‍යාඥයෝට මේ කතාව කිව්වම තේරෙනවා. ඒ ඇතුළේ තේරෙන්නේ නැතුව. තොර ජීවිතය පවතින පුළුවන්ද මේ? මේක සත්‍යයක් ඉන්නවද? මෙන්න මේ විදිහේ වෙනස් වීමක් මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. එතකොට නැරලා පින්නෙන්න. හොමස්ථාක ඉදිරි වෙන්නේ නැවි. මේක පවත්වාගෙන යන්නේ හොමස්ථාක ඉදිරි වෙන්නේ නැහැ. අපේ කැමැත්තක් සිය කැමැත්තක් අනුව මේක පවතිනවා නෙවෙයි. අනන්ත හේතු නිසා අනන්ත ඵල ඇති වෙනවා. තමන් හිතාගන්නේ මේ තමන්ට ඕන විදිහට මේක හදන්නේ කියලා. තමන්ට ඕන විදිහට ඕනනම් තමන් කැමති මාස්තාව ගමන නවත්ත ගන්න නැහැ කියලා. මගේ නම්. හා කුඩා කාලේ හොඳනම් හැමෝම අල්ලලා අතිප වෙනද ගන්නවත්ත. කොච්චර හොඳට ඉන්න පුළුවන්. හැමදා. මේදි වාර්තීමකුත් නැහැ. එහෙම ඉන්න පුළුවන්ද? මේක මගේද? නෑ වින්නත් මේ මේ විදිහට දැවිදවි අසංකතේට දැවුණයි අවස්ථාව. තප්පරයකට දසකෝටි වාරයක් දැවෙනවා.
පින්නත් මේක හැර පේනවා. ඉතින් එහෙම ලෝකයක් අපි තියෙනවා ඉන්නවා කියලා ගන්නවනම් අපි වගේ අඥානයෝ ඉන්නවා. මේ කියන මේ කල්යාණ මේ සම්පත්‍ති මේ දේශනා කරන ධර්මයේ ඔබට මේ ජීවිතේ දකින්න පුළුවන්. දකින්න මේවා කල්පනා කරන්න බෑ. හිතන්න බෑ. වචනයක් කතා කරන කෝටි වාරයක් එක සිද්ධ වෙනවා. නමුත් ඔබට දකින්න පුළුවන්. දකින්නේ චින්තනයෙන් නෙවෙයි. ඒක තමයි දර්ශනය. දකින්නකොට මේ ඉන්ද්‍රිය සම්පූර්ණ අභිගමන. ඒ කියන්නේ දැන් ඇහිම් පේන ස්වභාවය බැලුවොත් ඇහි සුදු ඉන්ද්‍රිය කියන්නේ මහා භූත රහිත උපය. මේ උපයෙන් සංකේතයක් කරන්නේ වස්තුන්ගේ හරි අනන්ත වර්ණ. මේ උපේ පිහිට සුද කියන්නේ සියලුම වර්ණ. එතකොට දැන් අපිට කියන්න මේ සුදුවනම් එන කිව්වොත් තේරුම ගන්න. පාන්දරට කියන සුදුවනම් එන්නේ කියලා. මොකද ඒකේ උත්තරේ? Tamanta ඕන පාට කනගෙන යන්න. සුදුවනම් එන්න කිව්වොත් පාන්දරට ඒක තේරුම? ඕන පාට කනගෙන යන්න පුළුවන්. ඇයි? සුද කියන්නේ සියලුම වර්ණ. නැහැ දෙපාරේ. එනම් වන්න වල තමයි සුද කියන්නේ. එතන කළු කියන්නේ පාට. කළු කියන පාට කොහෙන්ද මේක ආවේ? සුදුනේ ප්‍රතිරුද්ධ වගේ පේනවා කළු පාට. නමුත් පාට හන්දා එක ගෝත්‍රයකටම වැටෙනවා. කළු පාට කළු ඉන්ද්‍රියාව. බබා. මේක සමාවේ. ඒකෙත් තියෙන උපය. සුදින්ගාත් තියෙන උපය. ඒක සියලුම ආලෝක ධාරාවල් මේ සුදුට එක්ක. කළු ඉන්ද්‍රියාව එක්කද? කරා මේ දෙකක් එතන අපිට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. අධිපති බව. ඔක්කොම ගන්න වර්ණ. මොකද මේ පිට කරන්නේ? දැන් අපි කියනවා ඇහෙන් බලනවා කියලා. ඔය අවස්ථාව. ඇහෙන් බලන්නේ මොනවද? ඇහෙන් බලන්නේ. ඒකනම් බාහිර දේවල් බලන්නේ. දර්ශනේ දැක්කම පස්සේ බාහිරයක් නැහැ වෙන්නේ. අජ්ජත්‍ය කියලා ගන්න. ඒ දෙකම නැතිව. අජ්ජත්‍යක බාහිර තියෙන්නේ ධර්මයේ දකින්න විතරයි. ඒ බාහිර ගත්තහම පොල් ගහක් පේන්නේ, දෙල් ගහක් පේන්නේ. ඒ පේනවා කියන අර්ථය ගත්තහම මේ පේන්නේ කොහෙදද? මොකද මේ පේන්නේ? මේ ඇහැ හොඳට දුරට පේන්නේ නැහැ වෙන්නත් නේ. ඇහැට ආලෝකය අවශ්‍යයි. ඇයි ඇහැට ආලෝකය අවශ්‍යයි? ඇහැ හොඳට දුරට පේන්නේ නැහැ ආලෝකය නැත්තම්. ඇයි ඇහි අපි යොමු කරන්නේ මොන පැත්තද? ඇහි යොමු කරන්නේ දැන් අපි ඇහි සුදින් බලනවද? බලන්නේ කළු කියලා. එතකොට මේ කළු කියන දාන තමයි මේ ආලෝකය අවශ්‍ය. නමුත් දැන් බලන කළු එකට දැන් වැඩේ තියෙන්නේ මොකද්ද? මේ බබාගේ වැඩේ මොකද්ද? ආලෝකයත් එක්ක ආලෝකයයි අන්ධකාරයයි දෙකකට ගමන් කරන්නේ. ආලෝකයයි අන්ධකාරය ඉස්සෙල්ලා අන්ධකාරය ඊළඟට ආලෝකය. මේ දෙකේකට ගමන් කරන්නේ. යම් තැනක අන්ධකාරය ගමන් කරනවාද ඒ පැත්තට ආලෝකය ගමන් කරනවා. මේ දෙකේකට දිය. දැන් සූර්යයාගේ වෙන්නේත් ඒකයි. එතකොට දැන් වස්තුවක් වටහාම මොකද වෙන්නේ? අර වස්තුවේ ගණ්ණාමේ ආලෝකය එතන පෙන්නු කරන්නේ මොකද්ද? අර සෙවණල් එක කියන්නේ අන්ධකාරය. ඒ අන්ධකාරය තමයි මෙතන පිටා. මේ එකම ධර්මතාවයක්. මොකද පිළිදන්නේ? අන්ධකාරය. දැන් අපි කියන්නේ ආලෝකය නෙවෙයි, වස්තුවක් දැක්කේ. අපි කතා කරන්නේ ඔබට වස්තුවක් දැක්කේ. වස්තුවක් වෙනවද? දැන් ඒ මොකද්ද? මේ මනේ ස්වභාවය වෙන්නත්. මනේ ස්වභාවය දැන් මට පෙන්වන්න පුළුවන්. මන අපි කියන මේ සුදු ඉංග්‍රීසියව ගත්තා තියෙන්නේ උපේ. මේ උපේ කියන එක තමයි මේ මන කියන එක පෙන්නන. උපේ. වස්තුවක තියෙන උපයක්. ඒක දෙයක් නෙමෙයි. එතකොට දැන් මේ උපේ කියන ධර්මයේ ගත්තහම උපේ කොහෙද පවතින්නේ?
වස්තු. සුදු ඉන්ද්‍රියා ගැන තොපයක්. කළු ඉන්ද්‍රියා ගැන තොපයක්. මේ කළු ඉන්ද්‍රියා ගැන බබා. ඒ රවුම ගත්තොත් සාමාන්‍ය කොච්චර ප්‍රමාණයක්ද? ඔව් පරිප්පඩයක් පොඩි පරිප්පඩයක්ද? ඒ රවුම. ඉනි පින්නන්නේ ඒක බාහිරයට අපි හැරෙව්වහම ඇහැ බාහිරයට හරවනකොට ඒ එතන තමයි මේ උපේ මේ උපේ තමයි මේ වස්තුව පිහිටන්නේ. ඒතර වස්තුව කොච්චර විශාලද? ඒ වස්තුව පිහිටන්නේ නැහැ වස්තුවේ තියෙන අර වස්තුව දකිනකොට ඒකේ තියෙන ආලෝකයේ තියෙන ඡායාව මෙතන පිහිටනවා. ආලෝකයේ තියෙන ඡායාව මෙතන පිහිටනවා. එහෙනම් දැන් පිළිගන්නේ මොකද්ද? ආලෝකයේ තියෙන ඡායාවයි මෙතන පිහිටන්නේ. එතන සෙව නැල්ල. අර වත්තේ වැල තියෙනකොට සෙව නැල්ල. සෙව නැල්ලයි මෙතන පිහිටුවේ. එතන අපි මේ ඇහෙන් හැමදාම නැගිට කරන්නේ මොනවද? සෙව නැල්ල. සෙව නැල්ල එකතු කරන්නේ. කනෙන් මොනවද එකතු කරන්නේ? ඒ සෙව නැල්ල. ඒක ශබ්ද සෙව නැල්ල. එතන දැන් ඉතිපදනේ විගදා ඒවේද? මේගොල්ලෝ ඉෂුවර වුණාද? මුවාගේ පාර යන්නේ. ඇයි සේවනලි එකතු කරන්නේ? සේවනලි එකතු කරලා. ඉතින් මේක නීතිය මොකද්ද? මේක මනේ නීතිය. මන කියන්නේ මොකද්ද කියලා අපිට බලන්න පුළුවන්. මන කෙනෙක් හැඩ පේන්නේ නැහැ නම් බලන්න පුළුවන්. බලන්නේ මෙන්න මේ නීතිය. අර ඇහි බබාගේ ප්‍රමාණය මෙච්චරයි. අර උපේ. ඒ ප්‍රමාණයද මේ මේ ශාලාව. විශාල ශාලාවක් තියෙනවා. එහා පොනේ මෙහා පොනේ මේ ඇහි පිහිටනවා. ඒක එහා තියෙන වස්තුත් තියෙනවා. අපි එහෙම නේ කියන්නේ. එතකොට මේ කොතනද වේඩුවේ? අර පරිප්පඩියක් තියෙන ඇහි බබාද? එතන දැන් මේක මදි වුණාද? තව ඈත වස්තු තියෙනවා තවත් තේරෙනවා. මදි වුණාද? දැන් මනත් යතුරු ඒ විදිය. මනත් ඒ විදිය. මනේ කවදාද කොච්චර වේඩුවත් මදි වෙන්නේ නැහැ. මනත් ඒ විදිය. මේ මනේ ස්වභාවය තමයි මේ දෙන්නේ. කොච්චර දැම්මත් මේ කියන එක තේරෙනවා දැන් මේක බලන්න මේ කිව්වේ බලන්න කිව්වේ මේ ඇහි බබාගේ උඩා බබාගේ විශාල වස්තුන්ගේ උප පිහිටන්න වගේ උපේ ඡායාව පිහිටන්න වගේ ඔච්චර මේ මනේ දැම්මත් මන හැදලා තියෙන්නේ මේවා පහක් එකතු වෙලා ඉතින් ඇහෙන්නම් ඔය උපේ ගන්නවා කණින් ගන්න ඔය උපේ නෙමෙයි ඒක අර මුහන් කොක්කක එල්ලපු ඒවා ගන්න දාර කාක කියන සබ්දය හිරකොට කාකෙන් දැක්කේ නැහැ කාක මැරුවා ඇයි හරි දැක්කේ නැහැ බෙදෙන යාළුවෝ දැක්කේ සම්ද විතරයි අල්කයනු අල්කයනු ආයනු අල්කයනු ආයි සම්ද ටිකක් ඇවිල්ලා පෙරණ පෙරණ සම්ද ටිකක් ඇවිල්ලා එතරම් ගැදිලා නැද්ද කියලා කියා කාකෙක් ආවා ඒ සම්ද ටික ගහක්ද නමුත් මේ ඇහත් කනත් යාළුවෝ කියන්නේ මොකද්ද? ඈ? ඇහෙන් දැකපු කාක්කා මැරුවා. මැරුවා කියන්නේ? කාකෙන් දැක්කේ? නෑ. ශබ්ද විතරක්. ශබ්ද විතරක් අරගෙන එක් කාක්කගේ රෙදි ඇඳුමක් ගැට ගැහුවා. කාක්කා ඇඳුමකට ගැට ගැහුවා. හඩපේන ඇඳුම තමයි අපිට පේන්නේ කාක්කා. ඒක කාකේ වහ හඩපේනනේ ඒ ඇඳුම ගැට ගහලා ඔක්කොම ඒක කාකගේ මොනවද තියෙන්නේ ඇතුලේ? මේක මොනවද ඇතුලේ තියෙන්නේ? පස්වද සුළඟ ඉඳලා වන්න ගන්න සසෝජා රුද්දාස්තික. ඒක ඇතුව අර කාකගේ ප්‍රෙද්දි කවරේ. දැන් කාක මරලේ ගියතර හාංකොක්ක එල්ලුවා. මුහාංකොක්ක කොහෙද? මහමොලේ. දැන් කාක්ක ඉන්නේ. මොකද මේ කරන්නේ? ඔව් වැඩි වෙලක් ආදාද? විකුණන සල්ලි ගන්න. මොකද වැඩි විල? සෝතාපන්න වෙනකොට. සෝත කියන්නේ කන්නේ. සෝතාපන්න වෙනකොට තමයි යථා භූත ඥාන දස්කරන් කියනකොට අනේ වැඩි විලක් අත්තා. එතකොට දැන් කාක්කේ නැහැ. කාක්කේ සත්‍යෙ පුජ්ජලෙක් නැහැ නේ වැඩි විලක් ගත්තා. යථා භූත ඥාන දස්කරන් සුවිසුද්ධා. ඔව්. ලස්සන ධර්මයක් මේක. දැන් මේ විදිහට පේන වෙන්නේ නැති. මේක පේනවා. පේන ධර්මයක්. ඔයතර තව ටික දවසක් යනකොට පේන පටන් ගන්නවා. ඇහට පේන ධර්මයක්. කල්පනා මේක ඔළුව වලට කල්පනා කරන්න අමාරු නෑ. හිතන්න නෑ. මේක පේන ධර්මයක්. එන්න බලන්න කී බුදුහාමුදුරේ. දැන් බලන්නේ තමා තුළමයි. බලවා මේ ලෝක ධාතු ඔක්කොම පේනවා.
අනේ මඩමඩම කිව්වා නේද? ඔයතුම ශරීරයක් දැන් බලපවත් වෙනවද? ශරීරයක් තියෙනවා කියලා දැනෙනවද? හොදේ අමාරු දැනෙනවද? ඔරුවේ අමාරු දැනෙනවද? නුකුත් නෑ විතර. ඒකයි මේ රස ධර්මයක් කියලා කියන්නේ. මිහිරි ධර්මයක්. මේ අරූප ධර්මයේ මේ වගේ පැහැදිලි කරලා පෙන්නපොත. කිසි තැනකින් විතර හැංගෙන්නේ නෑ. හැම තැනක්ම විරුද්ධ පේනවා. දැන් අද මම ඔබට පෙන්නුවේ සාන්දිටික ගුණය කියන්නේ අතීතයෙන් එන එකක්වත් අනාගතයෙන් එන එකක්වත් දැන් එන එකක්. ඔය ක්‍රම තුනම නැතුව පහළ වෙච්ච ධර්මයි. අතීත වර්තමාන අනාගත. එහෙම නැතුවයි මේ ධර්මයේ පහළ වුණේ. එකයි සාන්දිටික. නිසා හැම තැනක්ම පැහැදිලිව පේනවා. මුල පැහැදිලිව පේනවා, මැද පැහැදිලිව පේනවා, අග පැහැදිලිව පේනවා. ඉදිරිය පේනවා. ඉදිරිය කියන්නේ අනාගතෙ නෙමෙයි. අර ගුණේ ඉන්න හඳ පේන්නේ. සාන්දිටික ගුණේ. සම්දිටිකෝ භගවතෝ භගවතෝ ධම්මෝ මෙන්න මේ කියන ගුණේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. අපි අනුගමනය කරන ධර්මයේ තියෙනවා. එතකොට ඒ ධර්මයේ ලැබෙන්නේ බින්නත් නේ. අපි බුදුගුණ නමයක්, දහම් ගුණ නමයක්, සංගුණ නමයක් ගත්තාම සූවිසි ගුණයක් කියලා කියනවා. සූවිසි ගුණයක් කියන්නේ 24 ගුණයක්. එතකොට බෝසත්ත්ව කොච්චරකල් පාරමී කියලා. මොකද වෙන්නේ? සූවිසි අසංකේයයි. ඒතර සූවිසි නැතිවට සූවිසි බුදුගුණයක් බුදුහාමුදුරු කියනවා. ඒතර එක ගුණයක් හැම තැනකින් මේක ගුණයක් අරපා. සූවිසි අසංකේයද? සූවිසි මහා ගුණයක් තමයි ලබා ගත්තේ පිට. ඒ නිසා සූවිසි මහා ගුණය තමයි උගලට ප්‍රකාශ කරන්නේ. ඒ තමයි බුද්ධ ධම්ම සංක බුදුගුණ 9යි. ඈ? ධර්මයේ ගුණ 6යි. ධන ගුණ 9යි. ඒතර බුදු ගුණ 24යි. 9යි නෙමෙයි 18යි. ඉතින් සූවිසි අසංකේය පාරමී වල සූවිසි බුදු ගුණයක් ඔය අතර පෙන්නවා. වෙන කතා කරන දෙයක් නැහැ පෙන්නනවා. මේ වගේ පැහැදිලි වෙනකොට Taman සතරෙන් නිදහස් වෙනවා. එතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව දැන් ඔබට තේරෙනවා. ඒ අනන්ත ප්‍රමාණ බුදු ගුණ දැන් ඔබට ප්‍රමාණ කරගන්න. දැන් සාන්දිට්ඨිකෝ භගවතෝ ධම්මෝ කියන්නේ මොකද්ද කියන එක දැන් පේනවා. සාන්දිට්ඨික කියන ගැන්නේ අතීතෙන් ආපු ගුණයක්වත් අනාගතෙන් එන ගුණයක්වත් දැන් තියෙන ගුණයක්වත් නෙමෙයි. මේ අන්ත දෙකද අන්ත දෙක නිසා මොකද ඔයාලා අන්ත දෙක ඔබ චින්තනය හරහාගෙනකොට අතීතෙන් මතකයක් තියෙනවා ඒක මැරිච්ච දෙයක් අතීතය කියන්නේ ඊයේ කියන්නේ මැරිච්ච දෙයක් ඊයේ අදට ගන්න බෑ අද ඒ කියන්නේ මේ දැන් කියන අවස්ථාව මේ දැන් කියන අවස්ථාව ගත්තොත් අර අතීතේ සම්බන්ධ වෙන දැන් කියන අවස්ථාවේ ඔබ හැම කෙනෙක්ම කරන්නේ මොකද්ද අර මල අතීතයෙන් මතක මතක සටහන් දෙකක් තුනක් අරගෙන එතන අඩිය තියන්නේ මේ වර්තමානයේ. ඊයේ වෙච්ච දේවල් වලින් එහෙම නැත්නම් අද උදේ වෙච්ච දේවල් වලින් යමක් අරගෙන මෙන්න මතක තියාගන්න. දැන්. එදෝ දැන් කියන වස්තාවයට පැහැර හරි නැද්ද? දැන් කියන වස්තාවර දැන් කියන ධර්මේ පහේ තියෙනවා. දැන් කියන ධර්මයක් ඔය අතට නැහැ මල අතීතයක්. ඒ මල අතීත නිසා මොකද ඔය අතට වෙන්නේ? නූපන් අනාගතයක් ඔයතු බලාපොරොත්තු වෙනවා. හෙට එතන නම් නූපන්න නැගදී කියන්නේ මොකද උපදින්න තියෙන ධර්ම උපදින්න තියෙන ධර්ම ගත්තේ කොතැනද මේ දැන් කියන අවස්ථාව මැරිච්ච ධර්ම ගත්තේ දැන් කියන අවස්ථාව විතර දැන් ඔය එක තව තියෙනවද ඔය එක ප්‍රමාදී එක චින්තනීය ප්‍රමාදී එක චින්තනයේ ඉන්නකොට බුදු වෙන බැරි එක මේක චින්තනීය ප්‍රමාදී එකයි මැරිච්ච අදහස උපදින්න තියෙන අදහස අරගෙන සාසර දිගට දිගට අන්ත දෙක යනවා නමුත් පින්නාති චින්තනයේ නිදහසන අපමාදී සම්පාදිත කියලා මෙතන ඉඳාගෙන ඉන්නවා නම් මේ සාන්දිට්ඨික ගුණේ පහද. මොකද ගුණේ පහද? අතීතෙවත් නැහැ. අනාගතෙවත් නැහැ. දැනුත් නැහැ. දැන් නැති කියන්නේ මොකද්ද? දැන් නැහැ කියන්නේ චින්තනෙ. දැන් නැහැ කියන්නේ චින්තනෙ. අතීතේ දේවල් අල්ලගත්තේ නැහැ. අනාගතේ දේවල් අල්ලගත්තේ නැහැ. දැන් අල්ලගත්තේ නැහැ. ඒකනේ චින්තනෙ. චින්තනෙ කිසිවක් නැහැ. දර්ශනේ පහද. දර්ශනේ පහද. දර්ශනේ පහද නැගෙන මොකද්ද? උපාදිති බංග නෙමෙයි පින්නක්. අතේන දැනම යන්කින් සම්මුදිරම් මන් සබ්බන්තන් නිරෝධම් මන් ටික ගන්න ඉතින් අතේන දැනම නැති වෙනවා එතකොට අතේන දැන නැති වෙන ධර්මය තමයි යමක එතකොට යමක කියන ධර්මයේ ලැබෙත් තමයි පින්නන්ටි දර්ශනයටපත් වෙන්නේ ඉවලෙම ලකින්න ආලෝකය අන්ධකාරය ඇති වෙන එකට පිනොයි පාවේ තියෙන එකට මේ ධර්මයේ අපි නොදරගම නිසා දෙකට බෙදාගත්තා එතකොට පින් කළාද බෑ මේ අන්ත දෙකක් විතරයි මේ ඉන්ද්‍රිය ආරහයන එතන ඉන්ද්‍රියද පේන්නේ නැහැ. ඉන්ද්‍රියද පේන්නේ නැහැ. ආලෝකය දිනාට ආලෝකය අපි කරගන්නවා.
අන්ධකාරය තියෙන වෙලාවට අන්ධකාරය විතරක් ගන්නවා. නමුත් මේ දෙක තියෙන්නේ එකද? එකන බලන්න පුළුවන් නම් මොකද වෙන්නේ? මේ දෙක එකට බලන නම් දර්ශනය එනවා. දර්ශනය එනවා නම් ඇහැ වෘත් දෙන්නේ නැහැ. එතන මායාව පද්දන පැනලා යනවා. ඒ තමයි බුදු පුදු. මේක තමයි විද්‍යාව. දැන් එහෙම දැන් සෝතාපන්න කියලා කියන්නේ අමතු අංකුරක් ආපේද? මේ ගමන් මග අවිද්‍යාවෙන් ආපු ගමන් ආව විද්‍යාවෙන් දනගෙන යනවා. ඒතර මේ යන්නේ මරුකස පැත්තට. අන්න දර්ශනේ පහළනට පස්සේ ඉඳන් අර අංකුරේ දැන් දැක්කයි නාර අංකුරේ පැත්තට යන්නේ බුද්ධ අංකුරය. බුද්ධ අංකුරය කියන්නේ අංකුරේ දැන් මොකද්ද? අපි নমස්කාර කරේ අනන්ත ප්‍රමාණය බුදු ගුණ වලට. තාම ගුණ වලටයි নমස්කාර කරන්නේ. ඒතකොට අපි හැම මිනිස්සෙක්ම ওই ගුණ ගෙනෑවා. ඒතර මිනිස්සයාය වෙනවඩක් කරන්නේ නෙමෙයි. මනුෂ්‍යයාගේ උපත්ති මරණේ ජය අරගෙන අමාමහණිය වලට පත් වෙනවා. ඒ නිසා පින්වත් මේ ඉතාම ශ්‍රේෂ්ඨ ධර්මයක්. මේ ලෝකෙ කිසිම අවුලක් ඇති වෙන්නේ නැහැ මේ ධර්මයේ දැක්කොත්. කිසිම අවුලක් නැහැ. ඔයතනක කිසිම කරදරයක් නැහැ. මේ ගමන් මග දැක්කොත්. මේ ගමන් මග තමයි ඔබ ගමන් කරන්නේ. නමුත් පින්නාදී කොහේම ගමන් කරනවද? දැන් මේ ආලගියාට තාඩින්ගක් යනකොට මොන පුරා? බිනිබිරි. ඈ? ඥාති මේ ඔක්කොම ඉන්නෝනේ කාගේ? මාරියා. මාරියා කියන්නේ කාටද? මාරියා කියන්නේ පුද්ගලයෙකුටද? මාරියා කියන්නේ පුද්ගලයෙකු නෙමෙයි ඉන්ද්‍රිය පහේ ක්‍රියාකාරීත්වය. ඉතින් මේකෙන් මිදහසෙන් බෑ දෙක. පරිත්‍යාග කරනවා දන් දෙනවා මේව දෙනවා. ඔය දුන්නත් මේ ඉන්ද්‍රිය පහේ නිදාසීමේ දානියු ප්‍රතිෙන්න බෑ. මේ ඉන්ද්‍රිය පහේ නිදාසෙන්න මොන? යත්ත නින්න මහත් බලක්. එතන තමයි මහත් බල. මේ පද්දනාගෙන් අයින් වෙන්න මොන. අයින් වෙලා කියන්නේ උනේ මේ ඉන්ද්‍රිය නෑ වෙන එක නේ. ඉන්ද්‍රිය කියන බුදු ආදරණ අත ගන්න ආදී විවරණ තියෙනවා. නමුත් ඒවෙන් වැඩ ගන්නෙ නැහැ පිට. ඒක නිදහස උන. ඒක නිසා මරණය උප්පත්තිය නෑ. මේවා ඊට පස්සේ මරණ කියන්නේ දැන්. දැන් ඒක දැන් නිවන. අපි ඉගෙනගත්තු සාන්තිතික මේ නිවන. දැන් නැද්ද? දැන් තියෙනවා. චින්තනේ මරණ බෑ චින්තනේ මරණ පුළුවන් මෙච්චරයි නිවන ගැන කතා කරොත් අපිට මෙන්න මෙහෙම අහන්න පුළුවන් නිවනේ ඉන්නේ කියලා මැරිලාද නිවනේ ඉන්නේ මැරිලාද දැන් ඔය තුන අහන ප්‍රශ්නයක් මම හැබැයි ඔය අහන තහනම් නම් මම ඔයතර මේ තියෙම කරගන්න කියන්නේ නිවනේ ඉන්නේ මැරිලාද නැද ඒක කොහොමද මැරිලි ටික බලන්න ඕන තමයි තදින් ඉන්නේ අදිනින්නේ එනකොට ආසව ප්‍රසාසයෙන් සිද්ධ වෙනවා මැරලා මැරලද මැරලද හැබැයි ජීවත් වෙනවද ජීවත් වෙනවද ඒක බලන්නේ කොහෙද අදිනින් ජීවත් වෙන කෙනෙකුත් එහෙනම් නිවන නැද්ද නිවන නැද්ද නිවන තියෙන ඔය අත දෙකට අහු වෙන්නේ නැහැ ආනේ නිවන් සාසය නිවන ගුණාව තියෙනවා. ඔතන ඇවිල්ලා තියෙනවා නිවන් ප්‍රයවත්. අපි කියපුවේ තේරුණා නම් බොහොම පැහැදිලිව පේන නිවන් දකිනවා කියන්නේ මොකද්ද කියලා දෙන්නේ. ඒක මරණ තැනක් නිකුත් නෙමෙයි. ආපහු උපදලා ඉන්න තැනකුත් නෙමෙයි. ඒ වගේ තැනක් අපේ ළඟ තියෙනවා. නමුත් මේ වේදෙද ඉන්ද්‍රිය අරහා යන ඔබට මේක පේන්නේ නැහැ. අයි වේදෙද සැපයක් නේ. නාම රූප දෙක අරගෙන විඤ්ඤාණ සැපයක් තමයි වෙත බලාපොරොත්තු වෙන්නේ. අවේදිත මේ උත්තරීතර සැපේ බලාපොරොත්තු වෙන්නේ මේ නොවිනාසින සැපේ වෙන් දකින්නේ නැහැ. මේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේ තමයි මේක පෙන්වන්නේ. දැකලා නාදිකර මෙන්න මේ හැම පාරක් තියෙන මෙන්න මේ පාරේ යන්න මෙතනින් ගියොත් ඔබ මෙතන අමාමානි වලට පත් වෙනවා. මොකද උප්පත්තිය මරණය නැති වෙනවා. එයා සමාන රෝගී සදාදෙන දාන. ඉරහඳම අවදින තාක් කල් මේ ධර්මයේ කාටවත් නැහැ. දැන් අපිට පේනවා නා බුදුගුණ ධර්මයේ ඇත්ත බව පේනවා. ඒ වගේම අහන්න අහන රසයි රසේ කොච්චරද ඇයි රස ඇයි රස ඔබ නිදරගත්ත ගුණ දැන් මෙතනින් දැනගත්තා දැන් මවකුත කරේ ඉන්නකොට දැන් ඔබ දැක්කා නේද අසීමිත පාරමී ශක්තියක් අපි අරගෙන ආවිල්ලා තියෙනවා මොකද ඩායි සත්‍ය රකින්න බෝ අංකුරේ කියලා කියන්නේ අර නමස්කාර පූර්වව නමස්කාර කරගෙන හිටියේ බෝ අංකුරේට බෝ අංකුරේ තමයි නමස්කාර කරන්න යන්නේ ඒ කියන්නේ නම වැදුවක් වෙන්නේ මාස 9 නම නඳුන් 9යි. දිවි වෙන අවස්ථාවේ එකම තමයි 10යි. ඒ විවෘත වීම මොන විවෘත වීමද? දීපංකර විවරණ.
තොරු දීපංගර විවරණේ කොහෙන්ද හම්බෙන්නේ? නාගසේ පිහි වෙන මොකද? Tamandai එකේ අඳුන එන එක. ඒ ඇවිල්ලා ඉන්නේ කොහෙද මරගෝල්ගේ? මරගෝල්වා නෙවෙයිද මේ? ඈ බුදුන් Tamandulට එනකම් අනිත් අය Tamandulින් යනකම් එතන පරසනිබද්ධාමේ ජීවිතය අරුන්ට සේවයක් කරන්නේ. අනු මුදිසාව මේ සත්පුජක තමයි මේ. කරන්නේ ඔක්කොම නිවන් දකින්න කම්ම මේක දේශනා කරලා කියන්නේ මඩ ගෝරු වේදක තමන් මඩේ නිදාසන හරිට නෙළුම් මලක් වගේ නෙළුම් ඇටේ කඩේ පළ වෙන්නේ නෙළුම් ගහ හදන්නේ වතුරේ කුඩු වැස්ස වෙන වතුරේ ඒක ආරක්ෂිතව හැදුනොත් ඒතර පොට්ටුව උර මත වෙලා සූර්ය පෑවුවාම නෙළුම් මල තිබෙනවා ඒ වගේ තථාගත දර්ශනය තථාගත දර්ශනයේ විදියයි නෙළුම් මල තිබෙනවා වගේ ඒක තමයි ඇත්තේ. හරි. නෙළුම් මලක් තිබෙනවා වගේ ඒ දර්ශනය ඇත්තේ. දුහාංගරගේ ධර්ම නෙළුම් මලකට උපාදරේ. ඒකුර ඉතාලම වතුරෙත් නෙමෙයි. මලෙත් නෙමෙයි. ඈ? ඒතර ඒ තථාගත දර්ශනයේ විදියට. මොකද අපි හැම කෙනෙකුටම මේ මඩේ නාම රූප දෙකක් අරගෙන මඩේ හැදුනට එතනින් මත වෙලා මේ බුද්ධ චින්තනය මේ හැම කෙනෙක්ගාම එක තියෙනවා කාර්මික ශක්තියක් වශයෙන් මිනිස්සු ගැයක් තියෙනවා නමුත් මේ මිනිස්සු මේක මේ ගුණේ දකින්නට වෙනි ප්‍රතිවලට යන ප්‍රතිවලට යන්නේ ඉන්ද්‍රයන්ගේ ගන්න දේවල් ආගන්තුක උපත්ති දැන් ඔබට තේරෙන්න ඕන තමන් වරද්ද ගන්න කොහොමද කියලා දැන් ප්‍රශ්න මතුවේ නෙදරින්මයි ජය වේවා ඔයත් දන්නේ නැහැ. ඔයත් වහරෝ දෙවියෝ ඉන්නවද? සායන දෙවියන්. අනුන්ගේ මාපිට අනුන්ගේ මාන. නමුත් ඔය ප්‍රශ්නේ ඇතුනේ තවන්ට. දෙවියෝ ඉන්නවද? ඉතින් ඔය ප්‍රශ්නේ ඔබට උත්තරේ නැද්ද? ඔබට බලන්න පුළුවන් මේ නීතිය උඩ. දෙවියෝ ඉන්නවද කියන අහන ප්‍රශ්නේ දෙවියෝ නැහැ කෙනෙක්වත් ඉන්නවයි කියන කන්නේ මේ උත්තරේ. යම් දෙයක් ගලාගෙන නේද දැන් අපිට බලන්න පුළුවන් මවකස ප්‍රතිඥාන්දි අරගෙන ඉන්නකොට මවකස දෙවියෝමන හිටියද දැන් තමන්ට උත්තරේ ලැබෙනවා මවකස නම් එහෙම කෙනෙක් හිටියේ නැහැ අමල දාදලා ඉන්නේ නැදී තමන්ට හිටියේ කුඩු කුඩු වෙනකොට දෙවියෝ හිටියද නැහැ යටි කුඩු වෙනකොට හිටියද නැහැ ආරුන් දක්ක කර ගිහිල්ලා රූපයක් දැකලා අඩලාදි පොලේ කාර් දැකලා මොනවාරි දැකලා තමයි යන දෙවියෝ කෙනෙක් දැක්කේ මේ ඉන්ද්‍රිය පහෙන් තමයි දෙවි අතුල් කරගත්තේ අරණාමාරේ. ඒ දෙවියෝ හැරෙන්න වෙන දෙවියෙක් උඩට ඉන්නවා. මේ සමස්ත ලෝකෙම ගත්තා. ඒකෝ දෙවියා ඉන්නවද නැද්ද ප්‍රශ්නෙත් ඔයත්. ඒකෝ ප්‍රශ්නෙට උත්තරේ දන්න ඕන කොහෙන්ද? තමන් බලන්න ඕන උතන. බැලුවොත් ඔබට පේන ඔබම දාගත්තු ප්‍රශ්නේ නේද මේ තියෙන්නේ. ඒකෝ ප්‍රශ්න නැති වෙලා නම් හොඳට බලන්න ඕන. අනන්ත ප්‍රමාණින ප්‍රශ්නෙට උත්තර උතන තියෙනවා මේ ගාව. අනුන්ගෙන් අහගෙන ගන්න බෑ. අනුන්ගෙන් ඇහුවොත් තවත් ප්‍රශ්න වලට පරිලා වෙනවා. තවත් ප්‍රශ්න ගොඩක් දා ගන්න. ඔබ බලන්න ඕනේ මේ ප්‍රශ්න කොහෙන්ද ආවේ කියලා. ඇයි? දැන් මතක නැතුණාට ඔය අලු පොඩි වගේ ඔය දාගත්තේ ඒ කාල සීමාව වලට. අම්මා මැරිච්ච එක, තාත්තා මැරිච්ච එක, සහෝදරයා මැරිච්ච එක, අසල්වාසි මැරිච්ච එක. ඈ? අරයට වෛර කරපියෝ, මෙයාට කරපියෝ ඔක්කොම අලු පොඩි. මේව තමයි පින්නත් දියර මතුවේ මතුවේ වෙන්නේ. ඒක කොටර තියාගෙන නිදා ගන්න. අවදි ඒකට අවදි වෙන්නේ ඒවත් එක්ක. අලු පොඩි. මේ අනුපොදි තියෙන බෑ පින්නදී බුද්ධ ශ්‍රාවකෝ. ඉතින්කත් අනුපොදි එකක්වත් තියෙන්නේ නැහැ. දැන් එතු දැන් කාර් වලින් මම දැක්ක අනේ මගේ හරියට දැනුණානේ. එයා මැරිච්ච එකේ තරංගේ කියලා මැරිච්ච එක ගැන කතා කරන්නේ. මේ මොකද්ද මතුනේ? අනුපොදි. ඔය අනුපොදි තියෙන කඩේ නිවන් දැකලා පුළන්ද? පුළන්ද කියලා ඇහුවේ. මේකෙන් එහෙම එකක් නැහැ. අනුපොදි තියෙන මේ පස්වත සුලෙන් ඉන්න වන්න ගන්න. රසෝජා ගන්න සුද්ධාච්චක තමයි මේ හැමෝටම තියෙන්නේ. මේක කෙනෙක් පුජලේ නැහැ. මේ බායාව තමයි අපි මේ කෙනෙක් ඉන්නවා කියලා ගන්න. ගිරිකුවක්. මේ මිනිකුව තමයි ඉන්නවා කියන එක. ඉතින් පින්නදී මේ විදිහට පැහැදිලිව තේනකොට අපර දැන් නිදහස් වෙන්න බැරිද මේක? මේ සතරින් නිදහස් වීමේ ක්‍රමේ නැද්ද මම මෙලාව? නේද? එහෙනම් බුද්ධ දර්ශනය කියන්නේ හේතුඵල ධර්මයක් වශයෙන් බලන එක. සත්‍යයේ පුජලේ වශයෙන් බලන එක නෙවෙයි. Hindu ධර්මයේ පෙන්වන්නේ සත්‍යයේ පුජලෙන් බලන එක චින්තනය හරහා. ඒකෙන් කවදාවත් චින්තනය හරහා ඔබට සසර දිගට ගියනෝ මේක. සසරෙන් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. සසරෙන් නිදහස් වෙන්න ඕන නම්
මේ තථාගත දර්ශනේ චතුරාර්ය සත්‍ය දර්ශනේ දැකලා ඉතින් අමාමහ නිවනට පත් වෙනවා. ඒක තමයි සාන්දිට්ඨි ගුණය. සාන්දිට්ඨි ගුණය නැහැ මේ කතාවේ. දැන් පින්වත්නි ඔබට කර්ම හොඳක් පැහැදිලි කර දුන්නා. මේ 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 කර්ම පැහැදිලි කරන ප්‍රධානය ඇති. ඔබ ගැඹුරු ධර්මයන් නිසා ටිකයි ඔබ ඒ ස්ත්‍රී දර්ශනේ දරාව මේක තනින්ම දේශනා කරා. සාන්දිට්ඨි ගුණය පිළිබඳව මේක කලින් දේශනා කරා මේ ඒනික දේශනා කරේ ප්‍රතර තව එකක් පැහැදිලි කරගන්න. ඒතර මේ හැම කෙනෙක්ටම සාන්දිට්ඨි ගුණය ඇති උනාද කියලා බලන්න. තියෙනවද කියලා බලන්න. සාන්දිට්ඨි ගුණය තියෙනවා. අතීත දේ පුතුමර නැහැ. අනාගත බලාපොරොත්තු පුතුමර නැහැ කියන ඥානය දැනුත්. ඒ තමයි පින්නක් බුද්ධ තමයි රහතන්. එතෙන් තමයි මේ ධර්මයේ ඉන්ද්‍රෝණි නිදාසෙ. ප්‍රඥාව කියන දරක් තමයි ළඟ තියෙනවා. ඒක කාටව වෙන්නේ? අතීත වර්තමාන අනාගත කාලත් එක්කම වෙන්නේ නැහැ. ඒකේ මුල නැදාග තාම පරිසුද්ධයි. ඒක චක්‍රාකාරයි. ඒක පැහැදිලිව දැකලා තියෙන්නේ. ඒ නිසා සමාතුල පහළ වෙන නික්ලේශී ධර්මයක්. ධම්මචක්කය. ඒ ධම්මචක්කය කියන්නේ යමක් මේ යමක් තියෙනව දකින්න වරිනේ. යමක් මේක නැති බව දකින්න. නමෝ විමුක්තාන නමෝ විමුක්තිය. ඉදහසන අයට අපි නමස්කාර කරමු. අල්ලගත්තු කට්ටිය නෙමෙයි. මේ 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 ඉන්ද්‍රියෙන් දහසන අයට. ඒතකොට අසීමිත කාලයක් පාරමී පුරුණවා කියලා මොකද කරේ? මේ අසීමිත කාලයක් මේ ඉන්ද්‍රිය හය අරගෙන ඉපදී මේ සත්‍ය සෙව්වා. ඒතකොට සූවිසි අසංකේයයක්ම පාරමී පෙරුවා. ඒතකොට සූවිසි අසංකේයයට මොකද්ද? අන්තිමට සූවිසි ගුණයක් ලැබුණා. බල සෝවිසි ගුණේ මේ ඉන්ද්‍රිය හය ගත්තාම අසකලනාසය දිවසරිදී කියන එක කියන්නේ ධම්ම. උතනේ ධර්මයේ කියන්නේ උනේ අසකන්නාවේ දිවසරිදී මන ධම්ම. ඒ ධම්ම ගැන තමයි ළඟම තියන්නේ. මේ ධමන් නැග තුරට මේ ධම්ම කියන එක මේ දරාගෙන උසලගෙන හිටියට තමන් දන්නේ නැහැ. මේක මේ මේ නොදන්න මේ මේ කාරණා හය ගැනම දන්නේ නැහැ. තමන් දන්නේ නැහැ කියන්නේ දන්නේ නැති නිසා මොකද වෙන්නේ? මේක තියෙන ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා, වැහිම තියෙනවා. ඇලෙනවා ගැටෙනවා වැහෙනවා මේ කාරණා තුනම දන්නේ නැහැ මේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා. එතකොට වැහිම යට තියෙන මොකද ඇලීමයි? තාවදී කියනවා බණපතේ කියන විදිහට ලෝභ දේ නම් මොහොම. එතකොට ඉන්ද්‍රිය හයයි ලෝභ දේ නම් මොහොමයි කියන්නේ ඔක්කොම ධර්ම නමයයි. එතකොට පාර්මී වශයෙන් නැති කරේ ওই නමයේ බුදු කෙනෙක්. ওই නමයේම නිදාසෝ. ධර්මයේ කියන්නේ හයයි. ධර්මය කියන්නේ අත්ත කරණාසේ දිවදරේ මන. මේක තමයි හැමම දරාගෙන උසලගෙන. සංගුණ නමී කියලා කියන්නේ මේ සංගය ගැන කෙනෙක් ඇත්තත් පිළිලෙක් ගත්තොත් අපි කියන අත්ත කරණාසේ දිවදරේ මනේ ආයතන කියලා. ඒකේ ආමත් කියන්නේ ලෝභ දේද? අපිට අනිම ගැටේ වැහින්. මේ නමේම නෑ යත්තන්. ඒතර බුදුහාමුදුර සංගයත් වෙනස්ද? එක. බුදුගුණ නමයයි සංගුණ නමයයි දහම් ගුණ හයයි. එතකොට අසීමිත පාරමී ශක්තියක් පිරිවි මේකට. එතකොට මේ ධර්මයේ ලැබුණාට පස්සේ කියන්න තියෙන්නේ මේ සූවිසි මහ ගුණය පමණයි. ධර්මයක් වශයෙන් විතර කියන්නේ සූවිසි මහ ගුණය පමණයි. මේ ධර්මයේ කියනකොට අප කෙනෙක්ම අමා මහ නිවනට පත් වෙනවා. එතකොට නිවන දැකලායි නිවන සාසහාය කරගෙන නැහැ බණ කියන්නේ. ඒකයි උත්තරේ. එතකොට දැන් මේක දැන් ඔය වැඩට දැනන පිළිවෙල නැති දැන් මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ විස්තර කරනකොට දීපණිය වගේ ධර්මයක්. ඔයි පොඩ්ඩක් අහනකොට ඔය විදිහට තියෙන්නේ. ඔයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ වචන කියන මම පාවිච්චි කරේ. දී මේ වික්කවේ අන්තා පපයිත නැසෙවි තප්ප. ඊළඟ මේකේ විස්තර මේක ප්‍රකාශ කරනකොට දසෙන් නවයෙන් ප්‍රකාශ කරනවා. දස කෝටියකට විතර මේක පෙන්වනකොට මොනතරම් ලක්ෂණ ධර්මයක්ද කියලා හිතනවා. ඉතින් මේ ගවම්මගේ ඔය යටතේ එලිකනකොට තමයි පින්නති බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියලා තේරෙන්නේ. හරි බුදුහාමුදුරු සමන්තන වැඩ ඉන්නවා කියලා තේින්නේ. ඒ ගමන් මම ඒ කරාට පස්සේ ඉතින් පේනවා. ඒක දස කෝටියකට බෙදලා නැහැ නේද?
mama nama, kemana pilih ni? Mama nama, mana kita pernah tanya ni? Mereka dasar kau ni ada benda apa ni? Benda ni ni Inggris hai, itu hai. Benda macam mana benda ni? Mereka sama ada. Ini kan anda, benda ni. Ini darmi ya, berada pahala benda macam ni. Sama, sama apa ni benda? Pas. Saya dulu saya ni ada benda ni. Iwan mana yang bilai ni? Iwan tiada ni tiada. Saya tu sahaja sahaja tu nak cinta ni hara, point. Adanya ini, mana lana? Jiwat tu nak. Itu ni mana jiwat tu nak dia? Mana lana? Itu mana lana tu jiwat tu ni kan? Indri lah ni lepas. Sama ini kian pula. Adanya ini bukan cerita kerana. Bet. Ini kan macam jakar ya. Ini dekem pernah ni. Iwan jiwat tu ni ikut ni le. Dari ni ikut. Ini itu na wajan jakar kerana apa? Ini kerana apa? Yang antar. Dua orang lagi dalamnya antar ni. Cinta ni arah antar dia na. Ini tu cinta ni negu mister berapa? Ikan sah budu orang tu. Desa nak kerbau. Belas jati. Tapi ikan bawang kalau ni kerana kerana dia na. Ekstra ham. Ekstra ham tu kene. Ini sah ni saya beri bila. Bama ni nikah ni na putus. Biar tu kalpana ini bagai. Ini ham tu nanti kalpana u na. Mami buduhan tu lagi perasaan ikulah hak tahan balap tu. Kalau ini perasaan ikulah malah, ekennya mana mih perasaan itu utar dulu nanti. Man siur galol dana buduhan tu lagi. Ya ini nikah ini perlu yang terus tiada ke depan nanti ada pulang ada. Intan ya lah. Ini ke paling ini kerana ini loke sah sah itu cerita. Karena biji biji paman ada tiga bawah tu ni kat tiada. Ikan perasan ya, ikan eh dekik antar antar apa tiada, ni loko sahaja tu ucil deh, itu sahaja tu ucil deh, ni mana? Ida mana? Budhi piaran bahan si, pilihan perak pasi inna wajah, nanti ini ni mana? Nanti ni mana? Nudan ni mana? Nudan ni macam kira no, ikan itu guna darmia, meh awal dulu. Dana mana? Dana di? Kya di? Eh mana kita mama? Mee siuru dah kan? Ini ni. Eh mana kita kan? Lutra budha hamil beri nanti lagi. Makanya budha hamil orang ni, badan budha hamil dini utthari. Dan mea kira no, mea mama mea perasaan ikulah, mama mea nikah ni no pernah mea lagi, makanya dahasa lah. Mana mea utthari mea kerja kan? Naya orang. Nanti mama siuru beri lagi. Itu orang lontar abu duhan juga, kan? Oba kau bilang kan siur dana bilang, mati ke perut dua pun ada, me pernah itu utara balap perut tu naiknya, nanti sahmin. Oba heh, mungkin balap perut tu naik. Heh, mana mama perut dua dia tu naik, me pernah itu utara jangan tengok balap siur dana lagi, kan? Heh, mana? Enak apa dia nak dengar? Me perut dua kau jadi apa? Heh, me balap kucing langsung dia. Jangan ye pergi, no? Jangan bawa perasaan ni hebat, mama baru utar dengi ni. Eh, dana orang kian ni ke? Mama baru utar dengi ni. Tapi heh macam mana budiman tu kena mah? Upah mah apa ni? Eh, eh dana. Eh, kita ni kute. Manusia pun ada iya kan? Hanya waktu pasang orang kena kita ni iya sih. Jadi iya, mana pasang bukan kerana ni? Ini dah ada kan? Tak siapa hidup ada kau dia. Mee lidah kena, mee iya galaman nipa. Mata mee iya winter kan lagi anu, kucur duri dalam winter dekian. Iya jenah sakti apa mana lagi anu? Iya harap loko warga lagi anu. Iya terkawal risa kucur dekian lagi anu. Mana batin dalam winter dekian lagi anu? Mee ini es prasna anu kute, ada iya lagi negara bukan duit. Eh prasna itu utar nato mai, dari ini. Jadi saya butuh apa lagi? Butuh kawat apa? Butuh utram beri? Nah, jadi saya butuh iya. Nah, kami ini dapat cawan jiwari orang ini dengan cara apa? Dua cara kan? Nah, kita mahu apa bahan itu? Dan, apa cara ini? Okay.
Sampai jumpa di video selanjutnya.